අපේ උරුම නොවු අන් මනුෂ්‍ය ස්වභාවයන් රංග රුධිරය තුල පත්‍යම් කළ ඉඟිනලු මායාකාරිනිය ජීවිතය රංගන විශ්වවිද්‍යාලයක් කරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ජන සම්මානගත රංගධාරිනිය අනුජා වීරසිංහ නිලි පරම්පරාවේ ස්වප්‍රතිරූපගත අසම සම රණ තිසරාවිය හෙළ නිලි වංශ කතාවේ ජනකාන්ත සුප්‍රකට රුක්මනී දේවිය නම් නිලියගේ යුගයෙන් ආරම්භ වන හෙළ සිනමාවේ නිලි පරම්පරාවේ හතරවන පරම්පරාවේ නියෝජනය ලෙස විචාරක සම්භාවනාවට පාත්‍ර වුණු ජාත්‍යන්තර කීර්තිදර ප්‍රතිභාපූර්ණ චරිතාංග රංගවේදිනේ පරණ පල්ලියගුරුගේ අනුචා කාන්ති සිරිවර්ධන හෙවත් අනුචා විරසිංහ මහත්මිය අද සියපත් පුකුර වැඩසටහන විචිත්‍රවත් කරන්නට සූදානම් අයිබෝවන් කොහොමද ඔබතුමියට බොහොම හොඳින් ඉන්නවා එදා වගේම අදත් මේ ප්‍රියමනාප පෙනුමෙන් පරිපූර්ණ ඔබේ වත දැකීමත් පැහැදිලිවම ප්‍රිය උපදවන සුළු බොහොම සතුටින් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා උදේ ඇතුළු ස්වාධීන රූපවාහිනී සේවයට මට ආරාධනා කිරීම ගැන අද මේ වැඩසටහනට අද ඔබතුමියගේ චරිතාංග නිලියක් වීම සහ වෘත්තීය මට්ටමේ ඉතා දැවැන්ත පෞරුෂයක් වටපත් වීම කියන කාරණේ අලලා අපි වැඩසටහන තුළ සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා ඒ වගේම වැඩසටහනේ රසවත්භාවය සහ විචිත්‍රත්වය තවදුරටත් තීව්‍ර කරනවාස් විශාරද මනෝජ් පීරිස් ප්‍රමුඛ මාධ්‍ය බෘන්දය සමග ගායන ශිල්පීන් ශිල්පිනියන් කීප පුලක් අපේ වැඩසටහනට සහභාගී වෙනවත් අපි ඉතාම කැමැත්තෙන් සහ බොහොම ආදරණීයව සිහිපත් කරනවා විරසිංහ මහත්මිය මට නිකන් හරි අමුතුයි වීරසිංහ මහත්මිය කියනකොට පුරුදු විදිහට අනෝජක්ක කියවන හොඳයි එහෙම නෙමෙයි මම අනෝජ මහත්මිය කියලා කතා කරන්නේ දැන් මේ ඔබතුමියගේ සිහිනේ උනේ නිලියක වීම නොවේ ඔව් ඔබ මැණිකක්කාගේ සිහිනේ සොරා ගන්නාලද තැනැත්තිය බවට පත් වෙන මොකද මැණිකක්කට තමයි යොමුනා උනේ නිලියක් වෙන්න ඔබට යොමුනා වෙන්නේ ගායිකාවක් වෙන්න එයා මගේ හිනේ එයා හොරා කත්තා ඔ දෙන්න මාරුණා ඒ අතීතයේ චුට්ටක් සිහිපත් කරමු ඔව් පොඩි කාලේ මේ අපේ ගෙදර ඔක්කොටම සින්දු කියන්න පුළුවන් විශේෂයෙන් මගේ අම්මටයි තාත්තටයි දෙන්නටත් ලස්සනට සින්දු කියන්න පුළුවන් මගේ තාත්තා මේ සෙලින්කෝ රක්ෂණ සමාගමේ බදුල්ලි කලමනාකරු ඒ වගේම ඌව කලාකවේ කියලා හදාගෙන තිබුණා තාත්තලා මේ නාට්‍ය කණ්ඩායමක්. ඉතින් තාත්තා ගොඩාක් රඟපෑවා මේ නාට්‍යවල මට මතකයි බැරිස්ටර් හාමු නාට්‍ය මම බැලුවා. බලලා තාත්තා වෙඩි තියාගන්නවා එක තැනකදී මම කෑ ගහලා ඇඬුවා ඔඩියන්ස් එකේ ඉඳගෙන මට අවුරුදු 8යි. තාත්තාව පෙන්නුවට පස්සේ තමයි මගේ ඇඬීම නැවතුනේ. ඉතින් තාත්තා බොහොම විනෝදකාමී. ඉතින් හැන්දෑවට ඉතින් චුට්ටක් ඉතින් දන්නේ නැද්ද සප්පායම් වෙලා එහෙම ඇවිල්ලා අපිට අපි ඔක්කොම කූද්දන අපි 12 දෙනෙක් ඉතින් ගණන් කරනවා 12ම ඉන්නවාද කියලා වැරදිලා හරි ආච්චිලා ගෙදර එහෙම ගිහින් හිටියොත් එක්කගෙන එනවා ඉතින් ගෙනාපු දේවල් අපිට කන්න දීලා ඉතින් රැට සින්දු කියන්න ඕන අපි ඔක්කොම ඉතින් අපි ටින් බෙලෙක් වලට බෝතල් වලට ගහ සින්දු කියනවා ඉතින් එහෙම තමයි අපේ අර ගායනය ආරම්භ කළේ එහෙම ඒ වගේම මේ බදුල්ලේ කයිලගොඩ කියන ගමේ මේ රේඩියෝ එකක් තිබ්බේ අපේ ගෙදර විතරයි ලොකු වියන් ඇඳක් තිබ්බා මට මතකයි ඉතින් අපි ගමේ නාට්‍ය පෙන්නනවා ළමයි එහෙම ඇවිල්ලා බලනවා ඉතින් ඒ වියන් ඇඳ උඩ ඉඳගෙන අපි නාට්‍ය පෙන්නනවා ඉතින් කුඩා කාලේ අර දෙමව්පියෝ දෙන්නගේ ආభాෂය මං හිතන්නේ අපි ඔක්කොටම ලැබුණා ඉතින් මායි මායක්කයි තමයි ගොඩක්ම මේ ජනතාව අතරට ගියේ උනත් අනිත් අයත් ගොඩක් ඉන්නවා බෑන්ස් වල සිංකන් අයියා මල්ලි එහෙම ඉන්නවා ඒ වගේ මගේ ලොකු අක්කා කෙනෙකුත් ඉන්නවා සින්දු කියන ඉතින් හැමෝටම වගේ පුළුවන්. දැන් ඔබත් එක්ක වඩාත් සමීපම සම්බන්ධතාවය තිබෙන මායදමැති මහත්මිය. ඇය තමයි පොලි 6 වෙනි දරුවා ඔබ 7 වෙනියා. ඔව්. එතකොට වඩාත් වැඩිම ළඟම සම්බන්ධතාවය දැන. අර ගේ ඉස්සරහා තිබුණ අම්බගස්තගේ දෙන්න මාරුවෙන් මාරුවට නැගලා ගාමිණී මාලනී ශරීරය. අපේ අක්කා හරි නෝටි. නෝටි කියන්ද? හරි සැරයි. ගහනවා ඉතින් මම මායාකාරී නපුරුයි කිය කිය දුවනවා එතකොට හරිද ඉතින් අක්කට මගෙත් එක දුවන්න බෑ
හැබැයි ඉතින් මාව අහුනොත් මට ගහනවා. ඉතින් මං ගහනකොට මං මං හිතා හිතන්නේ පුංචි ගාලින්නම රඟපෑවා. මං පොඩ්ඩක් රිදුණු කෑ ගහලා අඬනවා. ඇඬුවාම ඉතින් අම්මා එනවා අක්කට ගහනක් අදූවල ගින් ගහකට නගිනවා. ඉතින් අල්ලන්න බෑ කාටවත්. දැන් මමත් පොල් ගස් නැග්ගා. හැබැයි මට වලල්ලක් ඕනේ. අපේ අක්කට පොල් ගස් නගින්න පුළුවන් වලලු නැතුව. මාය අක්කට දඟ කියන්නේ ඉතින් ගහ ගැහුව තමයි කාට වුණත් අල්ලන් ගහනවා. ඇත්තට සැරයි පොඩි කාලේ දැන් නම් හරිම අහිංසකයි මගේ අක්ක ඇත්තම. හැබැයි දැන් ටිකක් ඔය මේ මායදමති මහත්මිය එහෙම ටිකක් දැන් වැඩි වයසට එනකොට මෙතුමිය ශරීරයෙන් එහෙම උස මහත නිසා ඇය තීරණය කරාලු මං ආයි ගහන්නේ මොකද එයා මට වඩා ශරීරේ ටිකක් මේ උස මහත නිසා පෙරලා මට පහර දෙයි කියන බයට අක්ක තත්ත්වයේ තියාගෙන මම පාඩුවේ පැත්තකට උනා කියලා තමයි ඇය පිටේක සදහන් කරේ. අපි මේ මේ ජීවිතයේ බොහොම සුන්දර තැන සහ ජීවිතයේ දුෂ්කර ලෙස අභියෝග වලට මුහුණ දුන්න තැන ජීවිතේ ජයග්‍රහණය කළ තැන එක ඇගේ මේ සිනමා ගමන පිළිබඳව සහ රංගවේදිනියක ලෙස ඇගේ පෞරුෂය පිළිබඳව කතා කරන්නට සූදානම්. අපි මුලින්ම අද සිපත්තුකර වැඩසටහනින් තොරගන්නේ එදා මෙදාතර ජනප්‍රියත්වයේ ඉහළටම පැමිණි බොහොම අපූර්ව සිනමා ගීතයක්. Mm-hmm.
මගේදර අපි වැඩසටහන තෝරාගත්තු පළමු ගීතයෙන්ම මේ හැම රූප රාමුවක්ම යලිත් වතාවක් ආවර්ජනය වෙන සහ මේ අතීත සිදුවීම් ගලාගෙන එනවා මේ ගීතයත් එක්ක අපි කියමු අර සීදි විහානි කරගන්න ගිහින් පැන්නේ කොයි හරියෙන්ද ආපම මතුනේ කොයි හරියෙන්ද කියලා මතක් කරපු කතාව. ඔව් මට පොඩි දෙයක් කියන්න ඕන සිතාරා ඊට ඉස්සෙල්ලා ඇත්තටම මේ කුෂානි ගැන මේ ඇත්තටම මං හිතන්නේ මගේ රංගන හැකියාවයි අක්කය ගායන හැකියාවයි දෙකම ලැබිච්ච දරුවා කුෂානි. ඉතින් පොඩි කාලේ රඟපෑවට මගේ දරුවෝ හැටියට එහෙම රඟපාලා තින් රජ දරුවෝ එකේ එහෙම. හැබැයි ඊට පස්සේ මට හරි දුකයි කුෂානි රංගන අතෑරියා. ඉතින් ගායනයත් මට හිතෙනවා මේ කුෂානිගේ තියෙන හැකියාවට මේ රටේ ඉඩ මදි කියලා. ඒ චිත්‍රපටි හැදෙන්නේ නැහැ. ඒක ඒක පොඩි දුකක් දැනෙනවා කුෂානි සින්දු කියනවා ඇහෙනකොට. ඒක හරියට අයගේ තෝරා ගැනීමත් පුංචි අම්මා රංගනයේට විතරක් ගිහිලා ගායනේ අත්හැරිය වගේ එකක් නේද? ඇයත් ඒකේ අනිත් පැත්ත තෝරගෙන තියෙන මට හිතෙනවා. නෑ මේ රටේ දැන් චිත්‍රපටි හැම හැදෙනු අඩුයිනේ. ඒක නිසා මේ ඒ දක්ෂතාවයට පෙන්වන්න තැන් නෑ. ඒක හිතර දුකක්. ඇයගේ නම දාන්නෙත් ඔබනේ. හරි අපි අරලියමල් ගැන මතක් කරමු. අරලියමල් චිත්‍රපටියේ මේ මම මාව මේ ඒ දුෂ්ට චරිතය රඟපාන ඇත්තරම චරිතය රඟපාන සුමිය අයියා මං හිතන්නේ මාව දූෂණය කරනවා. දූෂණය කළාට පස්සේ මම මට තවත් ජීවත් වෙලා වැඩක් නැහැ කියන හැඟීමෙන් මං දුවලා ගිහිල්ලා වැවකට පණිනවා. ඒ වැවට පණින එක තමයි ස්ක්‍රිප්ට් එකේ තිබ්බේ. ඉතින් ලොකේෂන්ස් බලන කාලේ වැවේ වතුර හොඳට තිබිලා තියෙනවා. දැන් අපි ෂූටින් කරලා ඉවරලා වැව් ඉස්මත්තට යනකොට වැවේ වතුරනේ අඩිය පේනවා. ඉතින් එතකොට දැන් ඕකට පැනලා වැඩක් නැහැනේ. ඉතින් වටපිට බලනකොට අර වතුර බහින ඇනිකට් එකේ මේ පිරිමි ළමයි වගේ පැනලා නානවා එහෙම. මට පීනන්න පුළුවන් හින්දා මං කිව්වා මේ පීනන්න නම් පුළුවන් මේකට පණීමුද කියලා. එතකොට කෝකටත් අපි අහලා බලමු කියලා ඒ ළමයින්ගෙන් අහලා බලුවා. ආ නෑ නෑ අපි පැනලා පීනනවා කියලා පැනලා පෙන්නුවා. ඉතින් තරුණයි ඉතින් එච්චර හිතන්නෙත් නෑ. ඊට පස්සේ මම ඒ පාරදී තේකෙගේ මම පැන්නා. මගේ වෙලාවට ඒගොල්ලෝ ඇඳලා හිටිය කොට කඩසන්නේ මං රෙද්දක් නේ ඇඳලා හිටියේ. රෙද්ද ඇවිල්ලා මෙහෙම ඔළුවේ එතුණා. අත් දෙකේයි ඔක්කොම ඇතිලා දැන් මට මුකුත් කරගන්න බෑ. හැබැයි ඒ වෙලාවේ මං කලබල වුණේ මං හිතුවා දැන් කරන්න කිසිම දෙයක් නෑ මම මේකෙන් ගැලවෙනවා මිසක් දඟලල වැඩක් නෑ කියලා මං සංසුන් වුණා. දැන් සංසුන් වෙලා ඊට පස්සේ මට වතුර යටකින් පය වදිනවා දැවුණා සිමෙන්තියේ. මම හොඳට ගැම්මක් අරන් උඩට ආවා. උඩට ආවා උඩට ඇවිල්ලා මේ හැබැයි දැන් ඔක්කොම ලයිට් ගගහමා හොයනවා රෑත්නේ හොයනවා. ඊට පස්සේ ගොඩාක් ඈතට ගිහින් තමයි මම එළියට ආ. ඊට පස්සේ මම පීනුවා. එතනින් පස්සේ පීනුවා. හැබැයි අර වෙලාවේ පොඩ්ඩක් හරි මම කලබල වෙලා නම් ඉතින් අද ඕගලන්ට කතා කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ওই සිනමා ජීවිතේ මම මැරෙන්න ගිය තැන් දෙකෙන් එකක් තමයි. රංගන ශිල්පිනියක් හැටියට ඔබේ අනන්‍යතාවයේ තහවුරු කර ගැනීම දැන් ඔබ පැහැදිලිවම මේ නිලියක් වෙන්නට ඕනේ කියන එක පිළිබඳව පසුපස සහභාගී වූ චරිතයක් නෙවෙයිනේ මුල් කාලේදී අපි ඔබේ ජීවදත්ත සොයාගෙන යනකොට එහෙම ඒ වෙනුවෙන්ම ගියපු කෙනෙක් නෙමෙයි. නමුත් අහම්බෙන් මගේ සටන කියන වේදිකා නාට්‍ය නිර්මාණයත් එක්ක ඔබට ප්‍රවේශයක් ලැබෙනවා. ඒකත් අහම සිදුවීමක් වශයෙන් තමයි ඔබේ ජීවිතයට එකතු වෙන්නේ. කොහොමද ඒ අවස්ථාව ඔබතුමියට ලැබෙන්නේ? මගේ දූවිත ආත්තා නන්දන ටීබී ලංගරත්න මහත්මයා එක්ක බොහොම ළඟින් වැඩ කරා ඒ කාලේ. එතකොට එතුමා ටීබී ලංගරත්න මහත්මයාගේ සෙක්‍රටරි කෙනෙක් හිටියා ඩොනල් රත්නවීර කියලා. ඒ මහත්තයා තමයි ওই සටන නාට්‍ය හැදුවේ. එතකොට අර නිතර නිතර නන්දනත් එක්ක මාව දකිනවනේ. ඊට පස්සේ නන්දනට කිව්වා ඉතින් මගේ නාට්‍යයට මේ ඔයාගේ නෝනාව දෙන්න කියලා. ඉතින් කිව්වහම මේ නන්දනත් මට කිව්වා ඉතින් කරලා දෙමු හොඳ නෑනේ කියලා කිව්වා. ඉතින් ඒ කියපු නිසා තමයි ගියේ නැතුව මේ රඟපාන ආසාවට නෙමෙයි මම. මොකද එතකොට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ලිපිකාරිනියක්. ඉතින් මේ ඔහුගේ වුවමනාවට තමයි ගිහින් රඟපෑවේ. ඒ නාට්‍යයි එතකොට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කරා ටක්ටික් ටුක් චිත්‍රපටයේ නිෂ්පාදිකාව නිෂ්පාදකගේ දුව චන්ද්‍රිකා කාරිවසම් ඇය මම එකම යුනිට් එකේ හිටිතේ. ඇයගේ ඔක්කොම අහඹු සිදුවීම් හරිම හිතාගන්න බෑ. දැන් ඒ ටක්ටික් ටුක් එකේ දා දර්ශනයක් ගන්න තිබුණා සෙලින්කෝ එකේ. දැන් කාලේ වගේ විදුලි මේ විදුලි
इनिम मुनादेवर्केस्केलेटर्स तिबुन हेम तेन वेतन वितर तिबुने इतकोट एक बेहल दर्शन जो आई अत्ते तिबुने इतट वेनकिन तोरला तिबुने मुदाल गेवल को लैसला एला मैं आवेन एला मैं आवेन तो हम चांद्रिका मटको आने मेक खरला दें मे मतम पाड़ ही खेल विशाल पाड़ अखेला वेदिकाट्यंगे सटन प्रश्न करना पौल सांग विधान सांग में एक निकम कोहमद वंदे एक रंग पैद मत मतकने अकाल प्रश्न रंग पै को मतकने इट पास मेकट गिहला रंग पान को सुनील सोमपीरी सपित गुड़ाक हित वत्तना चंद्रिका बलंड इंश्योरेंस मम अभी विस्तर हाँ ई थिंक सिनेमा आवागैन विस्तर आहन मम्माल ने अट हरी कमती मम्माल ने अगैन आहन विस्तर इत ओह मोहम्मद इट पास पालिता यस पालत ना मुंड तेनकोट सुरंजिगे चारित रंगपांड एकाले उप प्रधान चारित रंगपा पूजनीटा सामरवीर हाई सिंत विजय रत्न मानेल वानगुरु इवागे बहु नीलियो योजना आवेलातिबुना එක්කෙනෙක්වත් ෆ්‍රී තිබුණානේ. ඒ කියන්නේ ඒ කාලේ හරියට චිත්‍රපටි හැදිච්ච කාලයක්. ඒ කාලේ මට මතකයි මම උදේ එක චිත්‍රපටියක රඟපාන හවස තව එකක රඟපාන. එච්චරට වැඩ. ඒ කියන්නේ ඔය 80 දශකය ඇතුලේ. 70 යගනි මොණ්ඩ තැන්න තිබ්බේ. ඉතින් 80 දශකයේ හිම තමයි තිබ්බේ. ඉතින් ඒගොල්ලන් හරි බීසි. ඉතින් පාලිතයිය කියලා තිර අයියෝ අයියෝ ඒ කෙල්ලට ඕක රඟපාන්න බෑ කියලා පාලිතයි කියලා. ඉතින් නමුත් දැන් කවුරුත් නැහැනේ. हेट शूटिंग एंड कि अद तम सुनील क्यूवे मेन मेहम मे चित्रपटी गत्ता के मुंडतेन रेडियो प्ले काकने गुआनिदली नाट्या थिंक हरियट आहला तिबुना ती सुरंजी के चारते हुट मे जीर्ण वेला तिबुना आहला आहलम थिंक हरी आसावे गिया ये गिये गाँव तारी मैं विनोद आई मुकद मावाई मगे महत्यावाई अरंगे यूनिट गेनी वैन के अभी तो कार्य का खंबूण है इत ये वैन के मेहम बांकु देखा दिपत्र दाल एक उदयपांद्र नग्गत्ता हाइट भी त्रापि देना इट पास मे अर यूनिट बड़ पटोगन कट्टी दागन मतटे रे आट भी त्रुना इन गमन हरी सा हरी मोहन आप गमन इतकोट ये हेत्त अटे वगे मतक मे सिंह दिमल कोल हाल अत्युना ये मतर योगराज मे अभी कैमरा शिल्पी आ द्रविड इत आप जॉन जॉन की कथा करें आपको वचने दिमलिंग कथा कर इंग्लिश कथा करा थिंक आपाहुनकोट दें आप कोचेंड उना मुखद नल निलियन गेनियन आने प्रधान नल निलियन गेनियन वाहन इडम अदी की लिव माव गेनियन इट पास ममाई महत् नग्ग मे कोचियट अलुदमटे नोट कर्फ्यू ඉතින් මම මාතරින් කිරිහට්ටි දෙකක් උද්ගත්තා ලොකු සූට්කේස් එකකුත් තිබුණා. ඉතින් මගේ මහත්තයර හොඳටම තරහයි දැන් අපිට වාහනයක් හම්බුන්නේ නැහැ. අපි බස් මේ කෝච්චි ඇවිල්ලා දැන් මරදානෙන් බහිනකොට කපුටෙක්වත් නැහැ. වාහනයක්වත් මුකුත් නැහැ. ඉතින් එයාට තරහට එයා ඉස්සරහට ඇවිදගෙන ගියා. මම එක අතකින් සූට්කේස් එකයි අනිත් අතින් කිරිහට්ටි දෙකයි අරන් කොළොන්නාවටම පයින් ගියා. ඒ වගේ බොහොම सुंदर तन पहु करगन थमा किरी हट्टी देख विसी कल गिये अरगन मगिया मे आएगे जीवित मुल अवधि तो मतलब मे रंगने प्रवेश भी मे बहुत याक अवस्था वाल एक अहम सिद्धुम के क्या दैवे से नैव इतने रगन या युत के लिए तीरने इकटते बुना ये निशातम ये सिद्धुम आयट मुहन दिन सिद्धवे मे कथा अतुले आय कोहमद अन्यता सहित दवंत कांता पौरुषक पाट पत्वा लांक्य सिनेमा बेतुले अभी कथा करम से पत्पुक्रे देवन गीते देन अभी Thank you.
මන්නේමි කියන්නකෝ මට කෙලෙසද මේ ලෙස කුරිරුනි පාලු සුසානේ ප්‍රේම පුරානේ කඳුළු විලාපේ මා තමයි අප දෙදෙනාගේ मतकने उपट मतकने කියනම් චිත්‍රපටයේ ඉතාම ජනප්‍රියුණු ගීතයක් මේ චිත්‍රපටයත් විශේෂ වෙනවා අපේ සිංහල සිනමාවත් එක්ක සම්බන්ධ කරලා ගත්තාම අපි ඒ ගැන දෙවෙනුවට කතා කරමු දැන් අනුජ මහත්මිය මුල් කාලේ චිත්‍රපට 8ක 9ක විතර උප ප්‍රධාන චරිත නිරූපණය කරපු ඔබ 1982 මහාචාර්ය සුනිල් ආරියත් මහත්මිය අධ්‍යක්ෂණය කරන කැලෑමල් චිත්‍රපටයේ ප්‍රධාන නිලියගේ චරිතයට ඔබ ප්‍රවේශ වෙනවා අනෙක් අතෙන් ඔබ පළවෙනි වතාවට චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා මේක පසු කාලීනව නැත්නම් මුල් කාලයත් එක්ක සාපේක්ෂව ගත්තහම මුල් ටිකේ ඔබට ලැබෙන්නේ උප ප්‍රධාන චරිත වන නිසා ඔබ
මේ චිත්‍රපටයේ නිෂ්පාදනය කළා ඔබම මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා වගේ හැඟීමක් ඇති වෙනවා. මොකද්ද මේ නිෂ්පාදනය සහ ඔබ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට ප්‍රවේශ වීම? ඔව් නෑ ඊට ඉස්සර මම ප්‍රධාන චරිත නිරූපණය කළා පරසතුරෝ සාරංග වගේ චිත්‍රපටවල මම මේ ප්‍රධාන චරිත නිරූපණ කළා. මේ මේක මගේ පළවෙනි ප්‍රධාන චරිතය නෙවෙයි. නමුත් ටීබී ලංගරත්න මහත්මයාගේ කතාවක් නිසා නන්දනට ඔහුත් සමග තිබුණු අර මිතුරුකම නිසා ඔහුට ඕන වුණා කැලෑමල් චිත්‍රපටය හදන්න. ඊට පස්සේ දැන් ඇත්තටම අපිට හැම ලොකු මුදලක් තිබුණෙත් නැහැ. කොළොනාවේ ඇත්තටම අපේ අපේ හිටපු ගෙදර උගස්සියලා තමයි ඔය ෆිල්ම් එක හැදුවේ කැලෑමල්. ඒ ඩීබී නිහල් සිංහ මහත්මයා අපට සම්බන්ධ වුණා ඔය චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සඳහා. ඒක මගේ ජීවිතේ මම ලැබපු ඉතාමත්ම වාසනාවන්තම අවස්ථාවක් කිව්ව හැකි නිහල් අයියා මේ මේ චිත්‍රපටයට හා කියපු එක. ඊට පස්සේ අපිට අන්තිමට ගීත් නැති වුණා. මොකද ඒ කැලෑමල් පෙන්නන කාලේ තමයි අර ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ අර ලාම්පු කලගෙඩි කතන්දරයක් ගියේ කැමැත්ත ප්‍රකාශ කළ මොකක් හරි එකක්. ඒ කාලේ තමයි ජනමතයේ සම්බන්ධ. ඉතින් ඒ දවස්වල කිව්ව ලාම්පු කලගෙඩි සෙල්ලම කියලා. ඉතින් මට ඒක මතක් වුණ එක පාටම කොහොම හරි ඒක ඇතුලේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කරපු නිසා අපිට චිත්‍රපටය දුවා ගන්න බැරි වුණා. දුව ගන්න ඊට අමතරව මේ චිත්‍රපටය තමයි පළවෙනි වර්ණ සිනමාස්කෝප් චිත්‍රපටය. ඒ චිත්‍රපටයේ පිටපලාත් වලට යනකොට සිනමාස්කෝප් ලෙන්සස් නැතුව පෙන්න ගන්න බැරි වුණා. ඉතින් අර ප්‍රධාන තැන්වල විතරයි පෙන්වන්න පුළුවන් උනේ. විශේෂයෙන් ස්වර්ණක්කා සෑහෙන කාලයකට පස්සේ එංගලන්තේ ඉඳලා ආවට පස්සේ රංගපාපු චිත්‍රපටියක්. ඉතාම හොඳ නළුනිලි පිරිසක් හිටියා, ඩග්ලස්, ජෝ අයියා ඒ වගේ. නමුත් සනත් හිටියා. චිත්‍රපටයේ ප්‍රදර්ශනය බොහොම අඩාල වුණා. නමුත් මේක විශේෂයෙන් කිව යුතු එකක් තමයි මගේ අක්කා මායා දමයන්ති ප්‍රධාන පළමු වරට ගීතයක් ගායනා කරා මේ චිත්‍රපටයේ. ඒ ගීතය ඇත්තටම මගේ කටහඬයි අක්කගේ කටහඬයි ගොඩාක් ළඟ ළඟව තියෙන නිසා මම කියනවා වගේම තමයි දැනුනේ. ඊට පස්සේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු මං හිටපු චිත්‍රපටි වලට අක්කව ගන්න පෙළඹුණෙත් මේ ගීතය හරහා. ඉතින් ඒකත් විශේෂ අවස්ථාවක්, අක්කගේ ප්‍රථම ගායනය චිත්‍රපටයක කරපු බොහොම ආසාවෙන් කරපු චිත්‍රපටයක්. හැබැයි ඒ චිත්‍රපටයෙන් බලාපොරොත්තු වුණු කිසිම දෙයක් නොලැබුණු චිත්‍රපටයක්. හැබැයි ඒට පසුව දෙවනි නිෂ්පාදනයේ නේද ඔබට දිවුරා කියනම කියලා චිත්‍ර. හැබැයි ඒ කාලේ වෙනකොට රජ මහත්මිය ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් දැවෙන් තරබුදයක් තිබුණා. විශේෂයෙන් මේ වාණිජ චිත්‍රපට සම්බන්ධයෙන් සහ මේ වාණිජ සිනමාව කියන කාරණේදී. ඇයි ඒ වගේ දැඩි අභියෝගයක් ගත්තේ? හැබැයි චිත්‍රපටය සාර්ථක වුණා. නමුත් ඒ කාලේ මේක තීරණය කරනකොට ඒක දැවෙන් අභියෝගයක් වන්නට ඇති. කොහොමද ඔබට දිවුරා කියන්නම් නිෂ්පාදනය? මං හොඳටම බැනුම් අහපු චිත්‍රපටියක් තමයි ඔබට දිවුරා කියන්නම්. මොකද ඒ කාලේ වෙනකොට එක චිත්‍රපටයක්වත් දුවන්නේ නැහැ. චිත්‍රපටි පුදුම විදිහට අසාර්ථක වෙනවා. සුනිල් සෝම්පීරිස් මහතාගේ පළවෙනි චිත්‍රපටිය, සරත් ඩාල්විස් මහතාගේ පළවෙනි චිත්‍රපටිය, ඔවගේ ගොඩාක් පළවෙනි අය හිටියා චිත්‍රපටියේ. ඉතින් අපි කතා වුණා, එතන සුනිල් නන්දන කිව්වා අපි ජනප්‍රිය වෙච්ච හින්දි චිත්‍රපටය අනුකරණයක් කරමු, මොකද මේ චිත්‍රපටය සාර්ථක වෙන්නේ නැති හින්දා කියලා. ඉතින් මමත් වැඩි දුර දිග හිතුවේ නැහැ අපි චිත්‍රපටයක් ඒ චිත්‍රපටය නිෂ්පාදනය කරා. ඔබට තේ දිවුරා කියන්නම් කියන්නේ කෙලින්ම නම පවා කෙලින්ම කොපි ගැහුවා. ඉතින් අය සනම් තෙරිකසම් කියන එක ඔබට දිවුරා කියන්නම් කියලා කෙලින්ම ගත්තා. අය කිසි දෙයක් නැහැ. ෆිල්ම් එක දිව්වා දවසී යනට රොක්සි එකේ අපි උස්සගෙන ගියේ. එච්චර ගෙනියන්න ඒ තරම් ෆිල්ම් එක ජනප්‍රිය වුණා. මට ගාල්ලේ චිත්‍රපට ශාලාවේදී එක රසිකයෙක් හම්බුණා. 50 වෙනි දිනේ මම ගියේ ගාල්ලට. මේ පුද්ගලයා චිත්‍රපටය 46 වතාවක් බල්ලා තිබ්බා. ඒ තරම්ම ඒ චිත්‍රපටය ජනප්‍රිය වුණා. හැබැයි පසු කාලීනව ඉතින් මම හොඳටම බැනුම් ඇහුවා කොපි චිත්‍රපටි ලංකාවට පුරුදු කරේ මම කියලා. ඉතින් කොහොම හරි ප්‍රොඩියුසර්ස්ලා ගොඩක් ඉතින් බේරුණා. ඉතින් ඒ නිසා ඉතින් මම දන්නේ මගේ එකක් තියෙනවා. මම පසුතැවිලි වෙන්නේ කරපු දේවල් වලට. තමන්ගේ
බුද්ධිමට්ටම තමන්ගේ එදාට තමන්ට හරියි කියලා හිතන දේනේ අපි කරන්. ඉතින් දැන් මං හිතන විදිහ නෙවෙයි එදා මං හිතුවේ. ඉතින් ඒ නිසා ඒ ගැන මට කිසි පස්තවිල්ලක් නැහැ. නමුත් අනුජමාති පසු කාලීනව අපි සිංහල සිනමා වංශය පිළිබඳව අධ්‍යයනය කරනකොට එහි යම් තැනක සඳහන් වෙන ඔබර දියුරා කියනනම් චිත්‍රපටයත් එක්ක අනුජ වීරසිංහ මහත්මියගේ නිෂ්පාදන කාර්යය ඇතුලේ සිංහල සිනමාව කියන අපේ සිනමාවේ පදනම රැකගන්න එදා පුළුවන්කම ලැබුණා කියලා ඒක එදා සහ අද අතර තියෙන වෙනස සහ ඒක විශ්ලේෂණය කරපුවාම ලැබෙන දේ. දැන් ඔබ නිෂ්පාදන අධිකාවක් කියන කාර්යයේදී අපි දකිනවා වර්තමානයේ තුනත් ලංකාවේ සිනමාව සම්බන්ධ නිෂ්පාදිකාවෝ එහෙම අපිට ලොකු ප්‍රමාණයක් කියන්නේ සංඛ්‍යාත්මකව. හැබැයි ඔබ මුලින් ඉඳන් මේ අභියෝගයට බය නැතුව මුහුණ දෙන 80 ගණන් වල ඉඳන් කැලෑමල් ඔබට දීරුවා කියනනම් ඔබට රහසක් කියනනම් කෙලිමඩල ජුලියට්ගේ භූමිකාව. ඇත්තටම නිෂ්පාදිකාවගේ භූමිකාව ලංකාවේ සිනමාව ඇතුලේ කොයිතරම් දුෂ්කර වෑයමක්ද ඔබේ අත්දැකීමත් එක්ක? අපේ සිනමා කර්මාන්තේ ඉන්න අයගේ පැත්තෙන් බැලුවොත් ඒ අය සෑහෙන්න මට සහයෝගය දුන්නා. ඇත්තටම ගෙවීම් පවා ගෙවීම් ගැන වුණත් සිනමා අධ්‍යක්ෂකවරයාගේ ඉඳලා සියලුම දෙනා පුදුමාකාර සහයෝගයක් ලබා දුන්නා චිත්‍රපටය නිෂ්පාදනය කරන අවස්ථාවේ. නමුත් දෑවැන්ත වියදමක් යන දෙයක් තමයි චිත්‍රපට නිෂ්පාදනය. මෙතෙන්දි දෑවැන්තම අභියෝගය වුණේ චිත්‍රපට ශාලා එක්ක. චිත්‍රපට ශාලා හිමියොත් එක්ක තමයි ගොඩාක්ම ප්‍රශ්නේ වුණේ. ඒ වගේම මට මතකයි මේක ඇත්තටම මේ ප්‍රසිද්ධ මාධ්‍යකින් මම කියන්න ඕනේ මට මේ හම්බුච්ච පළවෙනි අවස්ථාවේ කියන්න जूलियट की भूमिका चित्रपाट्य इतम होंद चित्रपाटिया एक एक बलान मम थिएटर हेगेट गियवेलावे इतना खलमनाकारु कियनवा ओब तुम्हे निर्व दर्शन दमन मे चित्रपटी दून अखिल अन्गे मानसिकत्व के इन्न सिनेमा शाला वल खलमनाकारु इन्न रटक मेक ඒ කියන්නේ කලා නිර්මා ෆිල්මයක් දුවන්න නම් නිලියක් ඇවිල්ලා නිරූතෙන් ඉන්න ඕන කියලා. ඉතින් එවැනි අය සමග තමයි බොහොම හොඳ අය හිටියා මං කියන්නේ හැමෝම එක වගේ කියලා. වැඩි ප්‍රතිශතයක් ඉන්නේ ඒ වගේ අය. ඒ නිසා ඒක විශාල අභියෝගයක් වුණා. මට සෑහෙන සටන් කරන්න උනේ ඒගොල්ලොත් එක්ක මිසක්ක මේ අපේ කර්මාන්තය අය නම් පුදුම සහයෝගයක් දුන්නා. මට මතකයි කැලෑමල් අනේ ස්ටැන්ලී අපි අතර නැහැ සබිතාගේ තාත්තා ස්ටැන්ලී උදේට නැගිටලා අපිට තේත් හදලා දෙනවා. ඒ තරම් ආදරේ. ඒ ගෲප් එක හැමෝම එක වගේ සවන්නක් කළා. අපි හැමෝම එක පවුලක් වගේ තමයි ওই චිත්‍රපටි නිෂ්පාදනය කරද්දී මට ලැබුණු සහයෝගිතේ. ඒක නම් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ බොහොම අසීරුවෙන් නමුත් කරගන්න පුළුවන් වුණා. අපි දැන් අර කලින් ගීතයේ රසවින්ද නිසා එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගැනත් සඳහන් කරමු මේ වෙලාවේ. දැන් පාලුසානි ගීතේ වඩා ජනප්‍රිය වුණු ගීත අතරේ මං හිතන්නේ ජෝති අයියා නම් ජෝති අයියා වගේ ගායකයෙක් නම් අපිට කවදාක්වත් ආයේ ලැබෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. ජෝති අයියා රංගන ශිල්පියෙකුත් එක්ක ඒ නිසා අයියාගේ හැම ගායනයකම භාව ප්‍රකාශනය තියෙනවා. ගායකයෙකුට භාව ප්‍රකාශනය අතිශයින්ම වැදගත්. නිකන් තාලෙට සින්දුවක් කියන්න ඕන කෙනෙකුට පුළුවන්. ඕනම කෙනෙක් කියනවා තාලෙකට. ඒක නෙමෙයි ගීතයක් කියන්නේ ගීතේ යටි අර්ථයට කිඳා බහැලා කොහොමද ඒ භාවය ප්‍රකාශ කරන්නේ කියන එක. එතකොට ඊළඟ එක තමයි ඒ වෙලාවේ මොකද්ද සිනමා ඒ සිනමාපටය තුළ තියෙන දර්ශනය. ඒකේ නළුවාගේ හෝ නිලියගේ තියෙන මොකද්ද තියෙන භාවය. ඒක ගායකයා හෝ ගායිකාව අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මට ජෝති අයියාගේ මන් දැකපු විශේෂත්වය තමයි ජෝති අයියා සමහර තැන්වල ඇත්තටම අඬනවා වගේ ගායනා කරන. දැන් මම ස්ටුඩියෝ එකේ ඉඳලා තිනෝනේ අයියා සින්දු කියනකොට, ඒ කියන්නේ ප්‍රොඩියුසර් හැටියට ඔය ගීත ගායනා කරනකොට. ඉතින් ගොඩාක් අසනීප තත්වයෙන් හිටපු අවසාන කාලේ ඉතින් ඔය පාලුසුසානේ ගීතයට ජෝති අයියට සම්මානිකුත් ලැබුණා. නමුත් මං හිතන්නේ අයියා ජීවිතුන් අතර හිටියේ නැහැ සම්මානේ ගන්න. බොහෝ මාසණී වෙලා ඒ මැරෙන්න ඉස්සෙල්ල දවසෙත් මත් බුත්තල ගමුදාවේ සින්දු කියන්න ගියා. මමත් ගියා. මට අල්ලපු කාමරේ අයියා එළි වෙනකන් කෙන්දිරි ගාපු හැටි මට තාම ඇහෙනවා මැරෙන්න දවසකට ඉස්සෙල්ල. ඒ තරම් සෆර් කරා අපේ ගායක ගායිකා ගායකයෝ විශේෂයෙන් ඉගෙන ගත යුතු පාඩම් ගොඩාක් තියෙනවා. ඒ තරම් විශිෂ්ට ශ්‍රේෂ්ඨ වෙයි නැති වුණේ කියන එක හිතුවොත් එහෙම අලුත් පරපුර මං හිතන්නේ ඒ වගේ තමන්ගේ ජීවිත විනාශ කරගන්න නැති වෙයි කියලා. මේ වගේ බොහෝ කාරණා අතීතේ සොඳුරු තැන් යලිත් වතාවක් ස්මරණය කරමින් ඒවා පිළිබඳව වන රස මතකයන් අලුත් කරන්නටයි අපි අද සිහිපත් කර වැඩසටහනෙන් උත්සාහ දරන්නේ. එවැනි රස මතකයන් යලිත් සිහිපත් වේවි. මේ රූප රාමු ටික අපි බලමු. ඉද මල් කතාවේ ඉද මල් කතාවේ කුමරී රත්තරන් කුමාරි මංගලියෝ ඒ ඔයාදෝ මායාදෝ
මෙතන මේ රූපරාම වල කතා එකිනෙක පෙළ ගැහෙනවත් හිතට දැන් මේ අනුජ මහත්මිය මුල් කාලයත් එක්ක බලනකොට විශේෂයෙන්ම වාණිජ සිනමාවේ ජනප්‍රිය ධාරාවත් එක්ක බලනකොට ඔබ මං කිය අර සිව්වන પરම්පරාව නියෝජනය කරන අති දක්ෂ සහ ඔබේ රූපය අපේක්ෂා කරපු ප්‍රේක්ෂකාගාරයක් සිනමාව තුළ තිබුණා නමුත් ඔබ එකපාරටම නොසිතූ මොහොතක නොසිතූ තැනක ඔබ පසුකාලීන හඳුනා ගන්න ඔබ රංගන ජීවිතයේ හැරොම් ලක්ෂ්‍ය හැටියට මල්දෙනිය සිමියෝන් කියන චිත්‍රපටයත් එක්ක මොකද ඒ වෙනකන් ඔබ කරේ ටිකක් මේ ජනප්‍රිය රැල්ල නැත්නම් මේ වාණිජ සිනමාවේ මේ ජනප්‍රිය ධාරාව හැයි එක පාරට ඒ වගේ වෙනසක් ඒක ඔබ අපේක්ෂා කළාද එහෙම නැත්නම් ඒක විශේෂයෙන් අධ්‍යක්ෂකවරයාගේ ඉල්ලීම මත ඔබ වෙනස් වුණාද නෑ මම මේ ජාත්‍යන්තර සම්මානයට පාත් उनानी मलदीनी सिमियन चित्रपटी एतेंदी पिट्राट वाले मंग गुड़ा लोके वटेम वगे सिनेमा उलेल वाल्वल्ट गिया विशेष मलदीनी सिमियन सम्माने लबपुवावस्तावे विदेशीय माध्यवेदीन मगे अहापु प्रश्नार्थमाई ओब कोई एक्टिंग स्कूल लेके दिगन गत्ति के लिए अभी अहलवत् एक्टिंग स्कूल की नहीं वही काले ती मंको मम एक्टिंग स्कूल लेकर अहलत् विश्वास करीत है इति पशु मम लंकावटा अतटम अद काले वगेन वे माध्यवेदी सह अभी अत्रे काले आयात्र हरी किट्टु संबंधता व्यक्ति बुना दें अद काले नलू हूंगा वेंग वेला इन्नो थेरे नो मट मे अनीत दें संगीत वेदीन सामग मे माध्यवेदी सामग बहुम समीपाय हेमोम की अनुजक दी गसवटी नटवाद मे मे पत्री अन्न के मट गुड़ा कादरेखन आदिवेदी मटक मम कल्पना कर ओ एक हुंदाई की नमूत मम हितला मतला चित्रपटी एवेन हेदेन है मगे वासनावकटे मट इतम विशिष्ट चित्रपट लुना एक सिरी मैदुर सुरबिदेन गुरुगेदर शैलम केलीमडला हेदुआ निहाल सिंह महत्या जूलियट गे भूमिकावत मम हेदुआ एक निष्पादने करानी जूलियट गे भूमिकावट थेतु ने इंगलांते मम लैमडा आयतने गिहिल्ला रंगने पिली बंदो हदारनकोट रोमियो जूलियट नाट्य केरुआ एतोट मट आवृद्धिस्या जूलियट क्या आवृद्ध आहत्र कवित्र ज्ञान लमे कि थिंग जूलियट क्या लोके विशिष्ट पेमवती है एक क्या हेमोम आसकरण चारिते ती मट हमुने नर्स के चारिते जूलियट बलागान चारिते इतिन दें रिहर्सल बला इन मट दें हरी दुखाई मुकद मंदन मट खाओ जूलियट रंग पांड बे किलो मत इसने मट हरी दुखाई रिहर्सल रूम में के मन जैक्सन लंकावट आवगम मंग रंग पाया गुरु गेदर जैक्सन के फर्स्ट फिल्म का जैक्सन इतनी हूँ कुनांदु इतनी विस्तर हानो मगे लैमडा गए ना इतने मंग ओक की हुआ कि हुआ जैकिन ने कि हुआ वो हर लसन फिल्म स्क्रिप्ट हेकट किएला केला तम मे फिल्म स्क्रिप्ट हेकट जैकि ओक मे वैडिद्यून कले इट पास एक हितान्यमन तो अपने चित्रपट अद्वा मैं गिया इत ये गुडा पस काले दंगो फिल्म्स के मलदेनीय सीमियन के मावगा एरवल नंद मित्र हत्यावत कमती उन्े क्या मलगस्वाटे नटन नीली मेक बैकी मावगंड पाम के ऊवाट निष्पादक योजना करे जनप्रिय काले नीली अन्व निहाल सिंह महत्व मेक गेलपे अनोज अनोजन फिल्म बैक एक सिरी मेदुरेना इतवा चित्रपट कीपेकने पराक्रम अंदरने परागे पलवेनी चित्रपट सिरी मधुर थिंग मम चित्रपट असंकर अंडलावॉर्ड मलदीनी सीमियन अवॉर्ड हमसे रंगपैवे अवॉर्ड हम अतीत मत දැන් මේ පළවෙනි සම්මානෙට එනකොට ඔබතුමිට ඊට කලින් දේශීය මට්ටමින් ඇගීම් සම්මාන ඇගීම් සහතික එහෙම කීපයකත් ලැබිලා තිබුණා. නමුත් එකපාරටම ඒක මේ තාම හොඳම නිලිය කවදාවත් ලැබුණේ නැහැ. චිත්‍රපටි තිබුණා ලැබුණේ නැහැ. එතකොට ඇයට හොඳම නිලිය හැටියට මුලින්ම ලැබෙන්නේ ජාත්‍යන්තර සම්මාන. ඒක තමයි විශිෂ්ටත්වය සහ විශේෂත්වය. එයින් පස්සේ ඇයට ලංකාවේ ජනප්‍රියම මේ විශේෂයෙන් මේ හොඳම නිලිය හැටියට නොලැබුණු සම්මානයක් නැති තරම් මම හැම සම්මාන උළෙලක දීම ඇගේ නම හොඳම නිලිය හැටියට සම්මානයට පාත්‍ර වුණා. සැයට සම්මාන ලැබුණා. ඒ සම්මාන ලැබීම කොයි තරම්ද කියලා
රටට කීර්තියක් සහ අභිමානයක් එක් කර දුන් බොහොම දවැන්ත ජයග්‍රහණයක මතකයේ තමයි අපිට ඒ විදිහට දකින්න අවස්ථාව ලැබුණේ. මම මෙහෙම දෙයක් ඇහුවොත් අනුජ මහත්මිය දැන් ජාත්‍යන්තරයේම හඳුනා ගන්නා විශිෂ්ටතම රංගන ශිල්පිනිය අධ්‍යාපනය සඳහා විදේශගත වෙනවා. මේක මම හිතන්නේ ඔබ සමීප හිටපයවත් හිතන්න නැතුව ඒත් ඔබ මේ වගේ තීරණයක් ගනී කියලා. දේශීය ක්ෂේත්‍රය තුලත් යම් කිසි ආන්දෝලනයක් ඇති වුණා නේද? කියන්නේ සමහර අය ටිකක් උපහාසයෙන් වගේ බලන්න ගත්තනේ. ඇයි මේ මෙහෙම සම්මානයක් ගත්තට පස්සේ ආයේ මේක ඉගෙන ගන්න යන්නේ කියලා. කොහොමද ඒ අවස්ථාවට ඔබ මුණ දුන්නේ? මම හුඟක් මං කිව්වේ මල්දිනිය සිමෙන් චිත්‍රපටයත් එක්ක ලෝකයේ තියෙන විශිෂ්ටතම චිත්‍රපටි උළෙලවල් වලට මට ආරාධනා ලැබුණා. එතෙන්දි අහන ප්‍රශ්නේ තමයි මොකද ඇක්ටිං ස්කූල් එක? මොකද ඇක්ටිං ස්කූල් එක? මේක මට හරිම ප්‍රේලිකාවක්. ඒ වගේම ලංකාව තුල ඒක වකාල වකවානුවෙක් වෙනකොට දරුවෝ මේ ඇක්ටිං ඉගෙන ගන්න ගිහිල්ලා හරි බොරු තැන් වලට අහු වෙලා තිබුණා. අහු වෙලා බොහෝ විනාශ වෙලා තිබුණා. ගෑනු ළමයි විනාශ වෙලා තිබුණා. එහෙම එහෙම හුඟක් ප්‍රශ්න වෙලා තිබුණා. මං හිතුවා මේ ප්‍රශ්න දෙකටම උත්තරේ මම ඇක්ටිං ඉගෙනගෙන ඇවිල්ලා මේක කරන එක කියලා මං හිතුවා. ඉතින් ඒ අනුව මේ මට ඒ කාලේම ලැබුණා මේ ලෝකේ ඉහළම ඒ කියන්නේ පළමු ගණයේ සැලකෙන අධ්‍යක්ෂකවරු 20 දෙනා අතර විතර ඉන්න ඕස්ට්‍රේලියානු ජාතික පෝල් කොක්ස් මහතාගේ අයිලන්ඩ් කියන චිත්‍රපටයේ රඟපාන්න ඒකේ අනිත් ප්‍රධාන චරිත රඟපෑවේ අයිරිනී පපාස්. අයිරිනී සෝබා ද ග්‍රීක් එකේ ඇන්තනි ක්වීන් එක, ටූ විමෙන් එකේ සොෆියා ලොරේන් එක එහෙම රඟපාපු නිලියක්. ඉතින් ඇයත් සමග මට අයිලන්ඩ් චිත්‍රපටයේ රඟපාන්න ලැබුණා. ග්‍රීසි ඇස්ටිපාලියා අයිලන්ඩ් එකේ තමයි ෂූටින් තිබ්බේ. එතකොට දැන් එතන ගියාමත් දැන් ඒ නලු නිලියෝ තමයි ඇක්ටිං ස්කූල්ස් ගැන කියනවා. ඉතින් ඒ ඒ චිත්‍රපටයේ මට ලොකු මුදලක් ලැබුණා, විශාල මුදලක් ලැබුණා, මේ ෆොරින් කරන්සි හම්බුණා. ඉතින් මමත් මගේ දෙවෙනි සැමියා මහේස් අපි දුවත් ආවා එහාට. අපි ගියා එංගලන්තෙට ගිහිල්ලා ඇක්ටිං ස්කූල් එකක් හොය හොය ගියා මේ මාසිකින් විතර ඇක්ටිං ඉගෙන ගන්න. එහෙම ඇක්ටිං ස්කූල්ස් නැහැ ඉතින්. තිබුණේ ඩිප්ලෝමා එක වන්නිය අවුරුද්දේ ඩිප්ලෝමා එක තිබුණා. මම ලැම්ඩා එකට ගියා, ලැම්ඩා ලන්ඩන් ඇකඩමි ඔෆ් මියුසික් ඇන් ඩ්‍රැමටික් ආර්ට්ස් ගිහිල්ලා මං ඉතින් ලොකුවට ඉතින් මගේ සහතික මගේ පත්තර ඉතින් මේ ලොකු නිලිය කියලා පෙන්නන්න ජාත්‍යන්තර සම්මානයක් කිමිනු නිලිය. ඉතින් අපේ අභිමානෙන් ඔබ උඩුඩු කමකුත් තිබුණා. එහෙමද? ඉතින් ගිහිල්ලා පෙන්නුවා. ඉතින් පෙන්නුවාන් පස්සේ ඒගොල්ලෝ කිව්වා ඉතින් බොහොම හොඳයි, හැබැයි ඉතින් ඔඩිෂන් එකට ඉන්න ඕනේ කියලා. ඉතින් පස්සේ මට දුන්නා මේ ඒක හරිම හොඳ කතාවක් මං හිතන්නේ රසිකයන්ට. මට දුන්නා හෙට එන්න කියලා පාඩම් කරගෙන ෂේක්ස්පියර්ගේ රිචඩ් III එකෙන් පිටුවකුයි ඇන්තනි චෙකෝෆ්ගේ මේ ඇන්ටන් චෙකෝෆ්ගේ මේ සීගල්ස් එකේ පිටුවකුයි. දැන් කෝච්චියේ මම දැන් යනවා ඉන්න තැනට යනකොට දැන් මේක කිව්වා මට මුකුත් තේරෙන්නේ නැහැ. දව් ආට් කියනවා, ඩයි කියනවා, මම බලනවා මේ මොකද්ද මේ මේකේ තියෙන ෂේක්ස්පියර් අපේ වික්ටෝරියන් ඉංග්‍රීසි දන්නේ නැහනේ. ඒ කියන්නේ ලිටරචර් කරලා නැහනේ. ඉතින් දැන් මට හරිම බය හිතුණා. මම දැන් අඬා අඬා යන මන් දන්න මම ෆේල් කියලා. ඉතින් මම අඬා අඬා ගියා කියව ගන්නවත් බරුව රඟපාන්නේ කොහොමද කියලා. ඒතර හොඳ වෙලාවට මගේ මහත්තයා මහේස් මේ ඉංග්‍රීසි ලිට් කරලා තිබ්බා. ඊට පස්සේ එයා හිනහා වුණා. එයා හිනා වෙලා මට කිව්වා මෙහෙමයි මෙහෙමයි කියලා. එයා මට කියලා දුන්නේ තිර ඇලිවිල්කම් පාඩම් කරගෙන ඇවිල්ලා මම ඔඩිෂන් එකට හිටියා. ඔඩිෂන් එකට හිටියාම මේසපුට්ටු තමයි දුන්නේ අනිත් අය වෙනුවට. ඉතින් මං රඟපෑව කොටස් දෙකම. ඊට පස්සේ කිව්වා ගීතයක් ගායනා කරන්න කියලා. මං කිව්වා ඉංග්‍රීසි සින්දු දන්නේ නැහැ. මං මගේ රටේ සින්දුවක් කියන්නම් කියලා හා කිව්වා. ඊට පස්සේ මං පිලේ පැදුර කිව්වා. ඉතින් 3600කින් මාව තේරුණා 36 දෙනයි ගත්තේ. ඒ ශිල්පීය ඥානය තමයි අදටත් ඇය තවත් පරම්පරාවක් පෝෂණය කිරීම සඳහා සම්ප්‍රේෂණය කරන මේක තමයි දවැන්තම තීරණය මේ තමන්ගේ ජීවිතය ඇතුලේ ගත්ත. ඒතර එක දෙයක් කියන්න ඕනේ මං හිතන්නේ මේ මේක හැමෝටම හුඟක් වැදගත් පාඩමක් වෙයි. මම ඉන්ටර්නැෂනල් එවෝඩ් එකකුත් ගත්තට ලැම්ඩා ගියාන් පස්සේ තමයි මට දැනුනේ එතෙක් කාලයක් මං හරියට හුස්මවත් අරගෙන තිබුණේ නැහැ කියලා. ඒ කියන්නේ කටහඬට අවශ්‍ය හුස්මවත් ගන්න හැටි මං දැනගෙන හිටියේ නැහැ කියලා. ඔබතුමී කොයිතරම් නිහතමානී දෙයක ප්‍රසිද්ධිය කියන්න තරම් ඇත්ත කියන්න ඕනනේ. මම හිතනවා ඒ නිසා තමයි ඔබට මෙහෙම තවත් පරම්පරා ගණනාවක් පෝෂණය කරන්න ඉඩ ලැබුණේ. අනුජා වීරසිංහ නම් ප්‍රතිභාපූර්ණ රංග වේදනීය රඟපෑ වඩාත් සම්භාවනාවට පාත්‍ර වුණු සිනමා නිර්මාණයක් තමයි සෙයිලම කියලා කියන්නේ. අපි සූදානම් මේ චිත්‍රපටය තුළ වඩාත් ජනප්‍රිය වුණු එදා වගේම අදට අකණ්ඩ වේ ජනප්‍රියත්වයට හානියක් නොවන බොහොම අපූරු ගීතයක් අද සිහිපත් කරගන්නවා. Oh,
සිරස බිඳෙයි විමින් ගියොත් තිඹුල් ඇනේ උඩින් ගියොත් සිරස බිඳෙයි විමින් ගියොත් තිඹුල් ඇනේ මොනරාගලදී ඔබ ගෙවපු සාමාන්‍ය ගැමි යුවතියකගේ ක්‍රමවේද මත තන් ඒ ගෙවපු කාලයත් එක්ක බලනකොට ඔබට සෛලමේ සිරියාගේ චරිතයට පදනම සකස ගන්න මේ මොනරාගල ඔබ ගෙවු ජීවිතයේ ලැබුව අත්දැකීම් මෙහෙමින් උපකාර වෙනවා ඔබේ රංගනයේ අප පසුකාලීනව මේ සියල්ල අධ්‍යයනය කරනකොට අපිට හොඳින්ම වටහා ගන්නට තියෙන කාරණය තමයි ඔබ ඔබට ඔබට ලැබිලා තියෙන පෞද්ගලික අත්දැකීම්. එහෙම නැත්නම් ඔබේ පෞද්ගලික අත්දැකීමෙන් නැත්නම් මේ වටපිටාවෙන් ඔබ උකහා ගන්න දේවල් ඔබ අදාළ චරිතවලට ඉතාම සකසුරුවම් ආකාරයට එකතු කර ගන්නවා. එතකොට අපිට මේ චරිත ඇත්තටම අපේ ජීවිතය තුළ මේ වගේ චරිත දැකලා තියෙනව නේද කියන කාරණේ අපිට සිහිපත් වෙනවා. මේක ඔබේ රංගන ප්‍රතිභාව තුළ අප හඳුනා ගන්න විශේෂ කාරණයක්. අපි සෛලමේ චරිතයත් මතු කරමින් මෙහි තිබෙන විශේෂත්වය පිළිබඳව කියමු. ඔව් දැන් මේ ඇත්තටම මේ රංගන ශිල්පිනියක් වෙනකොට ඒ අපි දැනගන්න ඕනේ චරිතයට අවශ්‍ය දේවල් ටික අඩු ගානේ දන්නේ නැත්නම් කෝ ඉගෙන ගන්න යන්නේ ඉස්සෙල්ලා. දැන් මට දැන් සෛලම සුරබිදෙන ඒ වගේම දැන් සිරිමැදුර ගත්තත් දැන් ඒ අර සාමාන්‍යයෙන් ගැමි ජීවිතයක් ගත කරපු කෙනෙක් ඇවිදින විදිහත් වෙනස්නේ. ඇවිදින විදිහ දැන් උකුලට කලයක් තියාගන්න විදිහක් තියෙනවා.
කලේ කටපිරෙන වතුර පුරවල උකුලට ගන්න නැහැ. ඒකේ වතුර ටික අයින් කරලා තමයි කලේ ගන්නෙ. කලේ ගත්තට පස්සේ කොහොමද අපි ඇවිදින්නේ? අපි කොහොමද අපේ ශරීරය තියාගන්නේ? ඒ වගේම දැන් කුල්ලකින් පොලන්න, ඒ වගේම දරමිටියක් ඔළුවේ තියාගෙන මේ දේවල් ඔක්කොම අපි කරපු ඒවා. ඉතින් කරපු ඒවා නිසා මට අලුතෙන් ඉගෙන ගන්න දෙයක් තිබුණ නැහැ. දැන් රෙද්ද වුණත් මෙහෙම කළා මෙතනින් පොඩක් කොට කළා ගහ ගන්න වතුර එකක් ගේනලු තෙමෙනවානේ මඩේ යනවානේ. ඉතින් ඒ වගේ දේවල් අලුතෙන් ඉගෙන ගන්න ඕන උනේ නැහැ. දැන් කනගාටුදායක තත්ත්වේ තමයි මම මේ මේ අලුත් ශිල්පිනියන්ට දොස් පවරනවා නෙමෙයි. නමුත් එහෙම ඉගෙන ගන්න උවමනාවක් නැතිකම. දැන් එකම විදිහට තමන්ගේ රූපය තියාගෙන පෙනුම තියාගෙන ඊටාම හොඳ ඇඳුම් ලස්සනට ඇඳගෙන ඉන්න එක තමයි මම දකින්නේ දැන් බොහෝ අය තුල. නමුත් අපේ කාලේ අපි රඟපාන කාලේ මේ වගේ හුඟක් කතා වුණා. සිරිමැදුරේ කොටින්ම මගේ ඇඳුම් මඩේ දාලා තිබ්බා. අලුත් ඇඳුම් මඩේ දාලා තිබ්බා ළිඳ ළඟ. ඒකේ අර පරණ පාටෙන්. දැන් සීලමෙත් ඒ හැම චරිතයකම උදා වුණේ අර මොන්රාගල ගත කරපු ජීවිතය සහ ජීවිත අත්දැකීම්. ඉතින් ඒක නිසා අර චරිතේ තියෙන කොටස් විතරයි මට එකතු කරගන්න ඕන උනේ. ඒ වගේ චරිත ලැබුණාම. දැන් ওই කාරණයත් එක්ක ඔබතුමිය කොයිතරම් කියන්නේ චරිතයක් ලැබුණාම මේ චරිතයට තමන් ගණනතාවය ගේන උත්සාහ කරනවාද කියලා. සහ විශේෂයෙන් චිත්‍රපට විචාරකයන් ඔබේ රංගනය පිළිබඳව මතක් කරනකොට විශේෂයෙන් සඳහන් කරන කාරණය තමයි ඔබට ලැබෙන චරිතය ප්‍රධානද උප ප්‍රධානද. ඒ කවර ආකාරයේ චරිතයක් වුණත් ඔබ ඔබේ අනන්‍යතාවය ඒ චරිතයේ පිහිටුවනවාම තමයි ඔබ ඒ චිත්‍රපටයේ හිටියා කියන එකට සලකුණක් ඒ ඔබේ රංගනයේ තියෙනවා කියන එක අපි දකිනවා. ඒක ඔබේ රංගනය තුළ තවත් අපිට දකින ලැබෙන විශේෂත්වයක් කියන කාරණේ. ඒත් එක්කම දැන් ඔබ සිරිමැදුර සිනමා නිර්මාණය ගැන මතක් කරා. සිරිමැදුර කියලා කියන්නේත් ඔබට අවස්ථා කිහිපයකදීම හොඳම නිළිය සඳහා සම්මාන හිමි කර දුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ඇතුලේ ඔබේ භූමිකාව බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඒ කතාබහට ලක්වීම ඇතුලේ ඔබ කොයිතරම් මේ චරිත ඇතුලේ ජීවත් වෙන තැනැත්තියක්ද? ඒ හරහා හොඳ පෞරුෂයක් ඔබ ඉදිරිපත් කරනවා නේද කියන කාරණේ වඩාත් සාක්ෂාත් කරගන්න ඔබට අවස්ථාව උදා වුණා. අපි සිනමා නිර්මාණයේ රූපරාමු කිහිපයක් නැකෙමින් කතා කරමු එහි ඔබට තිබුණු ඔබේ අනන්‍යතාවය කොයි විදිහටද ගොඩනගා ගන්න පුළුවන් වුණේ කියලා. යකෙක් කඳ බඩගින්න. ඇයි? බුද්ධිමත නැද්ද? මොන බුද්ධිමතද? එළිය වෙනකන් මුර කරනවා කික ෂෙඩේකලා බුදි. මගේ බුදිය ගැන උඹලන්ට ඇති වැඩක් නැහනේ. අනිත් එක එළිය වෙනකොට වත් ආරක්ෂා වෙලා තියෙනවා නම් මගේ ඩියුටි හරි. මෙච්චර උදේ මාළු ජෝඩු හැරවන්න එපා බං. අනිත් එක බෙන්දර සුමනේ ගියාද? ඒක එළිය වෙන කල්ලේ හැර ටිකක් ඉඳා ගන්න ඉඩ අරපන්. උඹ බැඳපු අලුත වගේ දවල් වෙනකන් ගෑනට තුරුල්ලලා නිදාගන්න සිරිල් හාමුදුරුවෝ වෙලාවක් නැහැ. වෙලාවට උසාවියට යන්න ඕනේ. ඒ එලෙන්නේ වැඩි දඟලන්නේ මෙහාට එන ළඟට එන්නයි කියලා කිව්වේ. ළඟට අනේ නෝනා හාමු නරක වෙලාවට මෝල් ගහක් පත් වෙනවලු. Thank you.
මනස අභ්‍යන්තරයේ කැකෑරෙන සියුම් වූ භාවයන් ප්‍රතිනිර්මාණය කරන්න ඔබේ මුහුණේ හැඟීම් කොයි තරම් ඔබ ප්‍රයෝජනයක් ගන්නවද කියන කාරණේ මේ විශේෂයෙන් මේ සිනමා නිර්මාණයේම ප්‍රමාණවත් ඔබේ හැකියාව මතක් කරන්. දැන් මේ තමයි එකතකින් ඔබේ ශිල්පීය ඥානයේ තිබෙන වටිනාකම. අනික් අතෙන් ඔබ මේ චරිතවල ජීවත් වීම සහ ඔබේ ජීවිතය ඇතුළේ ඔබ මුහුණ දුන්නු අත්දැකීම් වල සමහර දේවල් ඔබ මේ චරිතවලට අරගෙන එන. කොහොමද මේ තරම් ජීවයක් මේ වැතුරට ඔබ එකතු කරගන්නේ? ඔව් සිතාර ඔයා කිව්වා වගේ මගේ ජීවිතේ රෝස මල් යහනාවක මේ ආපු එක ගමනක් නෙමෙයි. මේ රෝස මල් ඇතුරු මාවතක ආපු ගමනක් නෙමෙයි. ඇත්තටම කුඩා කාලේත් මගේ අක්කත් මමත් එක ළඟම දෙන්න අපි ජීවිතේ බොහෝ දුක්ඛම් කටළු විඳලා තියෙනවා. ඇත්තටම ඒවා සිද්ධ වුණේ අපිට නැති බැරිකම හින්දා නෙමෙයි. මගේ පියා ඉතාම ධනවත් පුද්ගලෙක්. නමුත් වෙලාව ඉතුරු කරගන්න මම කෙටියෙන් කියන්නම්, මගේ අම්මට කලමනාකරණය කර ගැනීම, මුදල් කලමනාකරණය කර ගැනීම තිබුණ නොහැකියාව නිසා අපි සෑහෙන ජීවිතේ දුක් විඳලා තියෙනවා. ගොඩක් සල්ලි තිබිලා දුක් විඳලා තියෙනවා. ඉතින් එතෙන්දී ඒ අරගලයට පොඩි කාලේ ඉඳලා මූණ දීලා ඊට පස්සේ ලොකු වුණාම මගේ විවාහ සාර්ථක වුණා. දැන් ඒ හැම වෙලාවකම දැන් චරිතයක් කෙනෙකුට ඒ චරිතය තුළ මගේ ජීවන අත්දැකීම් බොහෝ වෙලාවට මම දැක්කා. ගොඩක් වෙලාවට දැක්කා. හුඟක් වෙලාවට මම රඟපානවට වඩා මම වුණා කිව්ව හැකි. ඉතින් ඒක නිසා අර ඒක නිසා ඒව සාර්ථකව දැනෙන්න ඇති. ඊළඟ කාරණාව තමයි රංගන ශිල්පියෙක් වේවා ගායන ශිල්පියෙක් වේවා මේක භාව ප්‍රකාශනයක් බව තේරුම් ගන්න ඕනේ. මතු පිටින් රඟපාන්න ගියොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඇතුළටම ගිහිල්ලා කිඳා බැහැලා ඒ චරිතය මතු කරගන්න හැකියාව තියෙන්න ඕනේ. මෙතෙන්දි මට රවි අයියා ගැන වචනයක් නොකියම බැහැ සිතාරා. මොකද අයියා තමයි මේ 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 මංගේ හොඳම චිත්‍රපටි ඔක්කොගේම වගේ ප්‍රධාන භූමිකාව රඟපාන්නේ. ඉතින් දැන් සිරිමැදුර පෙන්නනවා මන් දන්නේ මාසෙකට දෙපාරක් විතර පෙන්නනවා තාමත්. කොච්චර පෙන්නුවත් මිනිස්සුත් බලනවා. බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ පරාක්‍රම නිරියල්ල මහත්මයාගේ අධ්‍යක්ෂණයෙන් කෙරිච්ච ලංකාවේ බිහිවෙච්ච විශිෂ්ටතම චිත්‍රපටියක්. ඉතින් මිනිස්සු තාම හරි මාසෙ ඇහුවොත් කියන්නේ මගේ කැමතිම ෆිල්ම් එක සිරිමැදුර කියලා. දැන් මෙතෙන්දී රවි අයියායි මමයි රඟපානකොට ගොඩක් අය මේ අපේ යාළුවා අහනවා. ඔය දෙන ඇත්තටමත් ලවස්ලා නේද? ඔහොම අහනවා. දැන් අයියාගෙනුත් අහනවලු. ඉතින් දැන් අර ඒකට හේතුව තමයි අයියාත් යම් ප්‍රමාණයකට ධම්මජාගොඩල එක්ක එහෙම එකතු වෙලා අයියාත් රංගනය පිළිබඳව හදාරලා අනිත් එක තමයි මේ විනය ඩිසිප්ලින් එක මේ ඒ රඟපෑමට යද්දී අපි කතා කරගෙන අපි මේ දේවල් හොඳින් අවබෝධ කරගෙන එකිනෙකා අතර දුරස්ථභාවයක් තියාගන්න නැතුව අපි ඒකටම යොමු වෙලා කරන නිසා මේ සාර්ථක වුණා කියලා හිතනවා. ඒ ඒකයි මං කිය අයියා මතක් කරන්න ඕනේ කියලා. අයිලන්ඩ් ෆිල්ම් එකේ අයියා නැහැ. නමුත් හස්බන්ඩ්ගේ පින්තූරයක් අරන් එන්න කියනකොට මම රවියට කිව්වා අයියා දෙන්න අයියාගේ පින්තූරයක් කියලා. ඒකෙත් අන්තිමට නළුවෙක් වුණා. ඉතින් ඒ වගේ අපේ කාලේ නළු නිලියන් අතරත් බොහොම සුහදතාවයක් තිබ්බා. ඒ අයත් රඟපානකොට හැමසේම කතා කරගෙන ඒ වගේ දැන් මම ගත්තොත් මම චිත්‍රපටයේ ගෙවීම අහන්නේ අන්තිමට. ඉතින් ටික තමයි මුලින්ම අහන්නේ. ඉතින් දැන් අර මුදලට වඩා අපි ඒ කාලේ කැමති වුණේ අපේ චරිතය හරියට කරගන්න. ඒ වුමනාව තමයි තිබුණේ. අද අපේ ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි බොහෝ තැන්වල මුදල ප්‍රමුඛ කරගත්ත ජීවන රටාවක් තමයි අද කාලේ දකින්නේ. ඒක එක්තරා විදිහක අවාසනාවක් කියලා මං හිතෙනවා. දැන් මේ අපි ඒ කාලය සහ ලැබපු අත්දැකීම් එක වර්තමානයේත් අපි සාපේක්ෂව කතා කරන්නේ මේවා ඇතුලේ ගන්න බොහෝ දේවල් තිබෙන නිසා. ඒ හරහා අපේ අනාගත යම් එක තැනකට ගේන්න අපිට පුළුවන්කම ලැබෙනවා නම් මේ අත්දැකීම් බොහොම ලොකු පන්නරයක් වෙනවා. ඒකයි මේ අතීත කාරණ අපි සිහිපත් කරන්නේ. අර ඔබතුමී මතක් කරානේ මේ සිරිමැදුර කොයිතරම් දුරට මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයත් එක්ක රංගන ශිල්පීන් ශිල්පිනියන් අතරේ ගොඩනගාගෙන ගියාද කියනවනම් රවින්ද්‍රනන්දනී මහත්මයාත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියෙනවද කියලා මම අහුවා කියලා. මං හිතනවා මේ ඒ චිත්‍රපටය ආපු මේ ජනප්‍රිය ගීතේ රූපරාමුත් සමහර විට ওই කාරණේ ගැන අහන්න තරම් හේතුවක් වෙන්න ඇති. අපි ගීතය නරඹමු. මම පල්ලෙහාට යන්න ගියා අපිට තේගේ. Thank you.
වදන තුනක් ඇති මිනිසා බලා සිටි නිර්වත් දැසින් බලන්න කන්‍යා anature vetindi payodara tudu ikibindindi santrasayindi asamvadi susumbege rinmayen bayan Nevina Kanya මේ ගීතය මේ කෘතිය ඇතුලේ ගත්තත් එහෙමත් නැත්නම් සිංහල සිනමාවේ සංගීත වංශය ඇතුලේ ගත්තත් වෙන් වශයෙන් චිත්‍රපටෙන් බැහැරව ගත්තත් සදාකාලික ගුණයෙන් අංග සම්පූර්ණ වෙච්ච ගීතයක්. මේ ගීතය ඒ තරම් බොහොම විශාල වටිනාකමක් තියෙන ගීතයක්. හඬ අවදි කරමුනේ ඔබතුමගේ හේතුව ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ගායිකාවක් ඔබ. ඒ වගේම විජය කුමාරතුංග මහත්තයත් එක්ක 80 දශකයේ මුල් කාලේ වගේ ගීත කැසට් එකකුත් එලි දක්වපු කෙනෙක් ඔබ. මෑත කාලේ ඔබේ සහෝදරයෙක්වත් ගසල් ගැයුමකුත් ඉදිරිපත් කරපු කෙනෙක් ඔබ. ඒක නිසා මේ ගීතයත් එක්ක අත්දැකීමකුත් තියෙනවා ඒකත් මතක් කරලා. ඔව් මේ ඒ කියන්නේ කැසට් පට කීපයක් කලින් කරා දැන් නම් ඉතින් ඇත්තට මේ උගන්ලා මේ ගීත ගායනා කරන්න කටහඬක් ඉතුරු වෙන්නේ නැහැ දවසට පැය ගණන් කතා කරන නිසා. නමුත් මේ අර මේ කේමදාස මාස්ටර් ගැන අනිවාර්යයෙන්ම කතා කළ යුතු දෙයක් තියෙනවා මේ ගීතයත් එක්ක. එතුමා මේ භාව ප්‍රකාශනය පිළිබඳව දැඩි ලෙස පෙනී සිටින කෙනෙක්. දැන් මේ සිරිමැදුරේ එක්තරා සරසවි චිත්‍රපටයේ උළෙලක මේ ගායනය කරන වෛද්‍යවරියක් එතුමිය මේ ශිරාණි ජෝසෆ් ඩිසේරම් එතුමිය එංගලන්තයේ ඉගෙනගෙන ආපු කෙනෙක්. ඉතින් ඊට පස්සේ දැන් මේක සරසවි චිත්‍රපටයේ උළෙලට ගායනා කරන්න කියලා මට කිව්ව මං එතකොට මාස්ටර් ගාව ඉගෙන ගන්නවා. ඉතින් එතෙන්දි දැන් අද කාලේ ගායනා කරනකොට ඒක නිකන් මේ මතු පිටින් ගායනා කරන්නේ නිකන් ලසන්ට ලාලිත්‍යයක් එක්ක ගායනා කරන්නේ. ඇත්තටම ඒකේ තියෙන්නේ මාස්ටර් කියලා දුන්නේ මට මේ අපහරණයට ලක්විච්ච ඇබියුස් වෙච්ච ගැහණියෙකුගේ මේ ලෝකේ ඉන්න ගෑනුන්ගේ හඬ තමයි ඒ ඕ එකේ තියෙන්න ඕනේ කියලා. එතකොට ඇත්තටම මේ යටි බඩින්ම වගේ තමයි ඒ ඕ එක ගන්න ඕනේ. සෝරි ඒ ගන්න ඕන මේ යටි බඩින් වගේ අරගෙන තමයි අපි කියන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් කියලා හරියන්නේ නැහැ. ඒ ඌ එක එන්නේ නිකන් ලාලිත්‍යයකට කියන ඌ එකක්. දැන් මේක ඇත්තටම ගන්න ඕනේ එහෙම යටින් එන්න ඕනේ. නැත්නම් මේ ඌ කියලා බෑ. ඉතින් ඒ වගේ මේ කටහඬ පිළිබඳව ඇත්තටම හුඟක් අය දන්නේ නැහැ. ඔහෙ කියනවා. ඉතින් මේක ඇත්තටම හදෑරිය යුතු විද්‍යාවක්. මම හිතනවා මේ විද්‍යාව නිවැරදි ලෙස හදෑරීම මම ඇයට මේ තාක් ඇගේ තවත් අංශයකින් ඇගේ තිබෙන හැකියාව සහ ඇගේ ඥානය තව ශිල්පීය ඥානය තව කෙනෙකුට ලබා දෙන්න තරම් හැකියාවක් ඇය මතු කරගත්තයි කියන කාරණේ. අපි ඊළඟට යොමු වෙන්නේ විශේෂ ගීතයකට. මම හිතනවා මේ ගීතේ රසවින්දනට පසුව අපිට ඒ පිළිබඳව කතා කරන්නට අවස්ථාව උදා වේවි කියලා. මං මුලාවි
හසරක් මසමින් යන ගමනේ මං මුලාව සමන ලියකගෙන පාර අසා තිබුණේ නොදන්නිය ඇය යනමාන උන් හිටි තැන් මත ගය අඩමාන ඇයත් නොදන්නිය ඇය යනමාන උන් හිටි තැන් මත ගය අඩමාන සද මාහට ඇයටද පාරක් ඇති නැති ගානය මං මුලාවි පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාව සමන ලියකගෙන පාර අසා තිබුණේ අප හමුවේ මන් දැයි නොදනිමි පාර ඇසුයේ ඇයි දැයි නොකියමි අප හමුයේ මන් දැයි නොදනිමි පාර ඇසුයේ ඇයි දැයි නොකියමි අපේ ගමන අද නවතනු හැකිනම් අප යන ගමනද අද මෙතැනින් නිමි මං මුලාවි පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාව සමන ලියකගෙන පාර අසා තිබුණේ අසමින් යන ගමනේ මං මුලාව සමන ලියකගෙන පාර අසා තිබුණේ ලංකාවේ නිලියක හෝ නළුවෙකු විසින් ජාත්‍යන්තර මට්ටමේ යම්කිසි මේ රංගනය සඳහා වන සම්මානයක් දිනාගත්තා නම් ලංකාවේ පළමු වතාවට එවැනි ජාත්‍යන්තර සම්මානයක් ලැබමින් ලංකාවේ විශිෂ්ටතම හොඳම නිලිය බවට පළමු සම්මානලාභිනිය තමයි අනුජ වීරසිංහ මහත්මිය. එතකොට ඊට පසු කාලීනව තමයි ආයේ ජාත්‍යන්තර සම්මාන ලැබුණා නම් ශිල්පීන් ශිල්පිනියන් සඳහා ලැබෙන්නේ. මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ සම්මානයක් ලබාගත්තු නිලියක පසුව සිනමා නිර්මාණ රැසක් වෙනුවෙන් සම්මාන පිට සම්මාන දේශීය ලබා ගන්නවා. මෙතුමියට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට එනකොට ඒ ඇතුලේ තමන්ගේ විශිෂ්ටත්වය වෙනුවෙන් හොඳම නිලියට හිමි සම්මානය දිනා දෙන්නේ මේ අපි අහපු ගීතය ඇතුළත් ටෙලිනාට්‍ය නිර්මාණය. ඒ තමයි ධාරාදේවි. ධාරාදේවි කොයි විදිහටද ඔබව වෙනස් කරන්නේ සහ මේ සම්මානයට ඔබ පාත්‍ර වෙන්න තරම් මෙහි ප්‍රබල රංගනය ඔබ කොහොමද දකින්නේ?
लूशन बुला सिंगल महात्म्या तारा देवी टेल नाट्यट लूशन अयमाव तोरगत्ता ए सिनेमा निलियाग्गे चारित्रयक् मट रंगपान्न तिबुणे मट दैन मे मित्र हरि लस्सनट ए गीते गायना करनकोट मट तेरुणे मे मम्मुलाव समन्लियाक् तमयि ए काले मम मम्मुला वेला कोहेद यन्ने किला दन्ने नैतुव हिटपु कालयक् तमयि तारा देवी नाट्यत रंगपैवे इति ඒකෙත් බොහෝම ව්‍යසනයන්ට කරදරවලට භාජනය වෙන කාන්තාවකගේ නිලියකගේ චරිත තිබ්බේ. ඒ කාලේ ඒ කට්ටිය හිතුවා ඒ දුව මගේ දුව දිල්කි කියලා. ඒ තරම් මිනිස්සු වැළඳගත්තා ඒ ටෙල් නාට්‍ය. වැඩ ඔක්කොම නවත්තලා දුවල එනවා තාරා දේවී බාන්න. අදත් මට හම්බ වෙනවා මේ මේ වැඩිහිටි විතරපත් වෙලා කට්ටිය හම්බුනහම මට කියනවා අනේ ඒ කාලේ අපි ඔක්කොම වැඩ නවත්තලා තාරා දේවී බලන්න එනවා කියලා. තාම ජනප්‍රිය වුණා ඒ ටෙල් නාට්‍ය. ඒ විතරක් නෙවෙයි ඔයාගේ ඔයාගේ සම්මානයටත් පාත්‍ර වුණා. මේ මට පොඩි දෙයක් කියනෝනේ මම හොඳම නිලියට සම්මානය ලැබුණේ මට තමයි ජාත්‍යන්තර සම්මානය එක හරි මට ඉස්සෙල්ලා මාළියක්කට ඩිප්ලෝමා සහතිකයක් ලැබිලා තිබුණා රංගනය උදෙසා ඒ පොඩි පොඩි එකක් එක්කත් කියන්න මට හිතුණා ඉතින් ඒ වගේමයි මේ රන්සලකුණ වේදිකා නාට්‍යයට සුමිරත් නායක මහත්මයාගේ ඒකටත් මට සම්මාන ලැබුණා ඉතින් මං වාසනාවන්ත වුණා සිනමා රූපවාහිනිය සහ වේදිකාව කියන ත්‍රිත්වයටම සම්මාන ලැබූ ප්‍රථම නිලිය වෙන්නටත් මට හැකියාව ලැබුණා ඒ වගේ ඉතින් රෙකෝඩ්ස් නම් ගොඩක් තියෙනවා ඉතින් ඉතින් දැන් නම් හිතෙනවා ඉතින් රෙකෝඩ්ස් මොකටද කියලා අපි සමහර ඒ වාර්තා පිළිබඳව ඇයගේ මතකේ නැහැ සමහර දේවල් අපි මේ තාරා දේවී නාට්‍ය නිර්මාණය සිහිපත් කරපු නිසා අනුජ මහත්මිය මේ රූපරාමු පෙළ දකින්න ඔබත් කැමති වේවි අපි නරඹමු तारा देवी මම ඔයට බින්දුවක්වත් ආදරේ නේ මට උඹ පිළිකු දහජරාව තව දුරටත් දිගින් දිගටම ටෙලිනාට්‍ය ඇතුලේ යමක් කරන්න පුළුවන් කියන විශ්වාසය තිබුණාද ඔබතුමීට? ඇයි ඊට පසු කාලීනව අපි ටෙලිනාට්‍ය තුල ඔබතුමීව නොදකින්නේ? හේතුවක් උනේ නම් ඇත්තටම මේ කාලය පිළිබඳව විශාල ගැටලුවක් තිබ්බා මං ගොඩාක් චිත්‍රපටිය වල රඟපෑවයි කාලේ මං කියන්නේ උදේට එක චිත්‍රපටියක රඟපානවා හවසට තව චිත්‍රපටියක රඟපානවා ඒ තරම්ම කාර්යබහුල කාලයක් තිබුණා මට ධර්මසේන පතරාජ මහත්මයාගේ ටෙලි නාට්‍යකුත් මට මගහැරුණා ඒ නිසාම ඒ වගේ හොඳ ටෙලි නාට්‍ය ලැබුණා නමුත් දැන් අපි දින දීලා තියෙනකොට ඒ දින වෙනස් කරන්න බැහැනේ වෙන මොකට හරි දීලා තියෙනකොට ඉතින් ඒ ප්‍රශ්නේ තමයි ආවේ ඉතින් කොහොම හරි ඊට පස්සේ රඟපාන්න උනේ නැහැ ටෙලි නාට්‍ය දැන් ඔබේ රූපය සහ ඔබේ ප්‍රේමනාප පෙනුමත් එක්ක ඔබට ඊටාම වටිනා ඔබේ ඊටාම මේ විශිෂ්ට චරිතාංග රංගනයත් එක්ක ඔබට විශිෂ්ට නිර්මාණයක් ලැබෙනවා. ඒ වගේම ඔබේ ජීවිත එක්තරා අවධියක් තිබෙනවා මේ විදේශ රටවල් එක්ක ලංකාවේ කරපු සම නිෂ්පාදන ඇසුරින් ගොඩනැගුණු සිනමා කෘතීන් වලට දායකත්වය ලබා දෙන. මේක ගොඩක් බහුලව ලැබුණු අවස්ථාවක් නෙමෙයි හැම ශිල්පියෙකුටම ශිල්පිනියකට. නමුත් යම් කිසි සුළු ප්‍රමාණයකට මේ අවස්ථාව ලැබෙනවා. ඒ කාලේ මේ අත්දැකීම කොහොම වුණාද සම නිෂ්පාදන ඇතුලේ මේ රටවල් දෙකක කටයුතු කොයි විදිහයටද ඒදා සිද්ධ වුණේ? මට ගොඩ පකිස්තාන චිත්‍රපටි හතක රඟපාන්න ලැබුණා ඒ අතරතුර පෝල් කොක්ස්ගේ අයිලන්ඩ් චිත්‍රපටයේ රඟපාන්න ලැබුණා අයිලන්ඩ් චිත්‍රපටයේ නම් ප්‍රශ්නයක් උනේ නෑ ඉංග්‍රීසියෙන් කතා කරන්න තිබ්බේ ඉංග්‍රීසියෙන් කිව්වට ඇතර විරියම් පොඩ්ඩක් කැඩිච්ච ඉංග්‍රීසියෙන් වගේ තමයි ඒ චරිතයට කතා කරන්න කියලා කිව්වේ ඉතින් නමුත් ඉංග්‍රීසියෙන් කතා කරපු නිසා ඒ ගැටලුවක් උනේ නැහැ පකිස්තාන චිත්‍රපටවල රඟපාන්නට උර්දු භාෂාවෙන් කතා කරන්න තිබ්බේ ඉතින් උර්දු ඉගෙන ගන්න වුණා දැන් ඩබින් වෙන කෙනෙක් කළාට අපේ
තොල් හරියට සින්ක් වෙන්න එපා ලිප් සින්ක් තියෙන්න ඕනේ නේ ඒක නිසා උරුදු ඉගෙන ගත්තා ඉතින් තාම මිහිරි භාෂාවක් ඉතින් ඒක නිසා ආසාවෙන් ඉගෙන ගත්තා නමුත් චිත්‍රපටිය හතක රඟපානකොට මට හිතුණා ඉතින් එකක් රඟපෑවත් එකයි තව 10ක් රඟපෑවත් එකයි ඉතින් ඔක්කොම එක වගේ ඉතින් මේ සබිතා පෙරා මගේ සහෝදර ශිල්පිනිය ගොඩාක් පාකිස්තාන් චිත්‍රපටිය වලත් රඟපෑවා ඉතින් ඉතා හොඳින් ඒගොල්ලන් ගෙවීම් කරනවා අපිට බොහොම ගෞරව කරනවා ලංකාවේ නළු නිලියන්ට නමුත් ඉතින් මට ඇත්තටම අර එපා වුණා කියලා කිව්වොත් හරි මොකද අර එක ඒකාකාරී අර එකම විදිහයි ඒක නිසා ඒ චිත්‍රපටය අතහැරියා නැත්තම් අනිත් පැත්තෙන් මේ හොඳ ආදායමක් ලැබුණු අවස්ථා තිබුණා දැන් මේ පාකිස්තාන චිත්‍රපටිවල බලනකොට ගොඩක් වෙලාවට අර ඉන්දියානු සම්භාව්‍ය සිනමාවේ හුඟක් හොඳ ඒවා තියෙනවනේ ඒ වගේ හුඟක් අඩුයි මේ විශිෂ්ට නළුලියෝ එක්ක රඟපාන්න හම්බුණා ඉතින් ඒක නිකන් එක්තරා මතකයක් විතරයි මට දැන් එහෙම අර චර ලොකුවටම ඒක ඔළුවට දාගත්තු සිනමාවක් නේ පාකිස්තාන සිනමා මාතුල දැන් ඔබතුමිය කිව්වා මේ මල්දිනිය සෙමියෝන් චිත්‍රපටය සඳහා හොඳම නිළියට සම්මාන ලැබුණාට පස්සේ විශේෂයෙන් සිනමා උළෙල කිහිපයකට සහභාගී වෙන්න විවිධ රටවල්වල ඔබට අවස්ථා උදා වුණා කියලා. එක පසකින් මේ අත්දැකීම අනෙක් පසින් ඔබව ප්‍රධාන කොටගෙන ඔබව කේන්ද්‍ර කොටගෙන ලෝකයේ සමහර තැන්වල සිනමා උත්සව සංවිධානය වෙලා තිබුණානේ. මේකත් මම හිතනවා බහුතරයකට නොලැබෙන සීමිත ප්‍රමාණයකට තමන්ගේ හැකියාව මත ලැබෙන දායාදයක් කියලා. මේ අත්දැකීම ඔබට කොහොමද දැනුනේ සහ ක්ෂේත්‍රය ඇතුලේ මේ අත්දැකීම කොහොමද එදා සාකච්ඡාවට බඳුන්නුනේ? ओ मट म्यूनिक चित्रपटे उलले प्रत्यावलोकन चित्रपट मगे उलेल पैत्वा इतक श्रीलांकिक शिल्पीयकुट यूरोपीय चित्रपटे उलेल के लबुनु फलमु अवस्था इतने अपे माध्यवेदीन रसग्गिया इतिंग लंकावे भूम सत्टुना अत्र ප්‍රත්‍යාවලෝකන චිත්‍රපටි වල දැකලා මගේ චිත්‍රපටි හතරක් පෙන්වුවා ඒගොල්ලෝ ඒ වගේම ඉන්දියාවේ කල්කටා කේරළ නවදිල්ලිය මදුරාසිය දැන් වෙන නමක් කියන්නේ චෙන්නයි කියලා කියන්නේ ඔව් ඉතින් ඒ චිත්‍රපටි උළෙලවල් වල මගේ ප්‍රත්‍යාවලෝකන චිත්‍රපටි පෙන්වුවා ඉතින් ඒ අය බොහොම අගය කළා මේ මගේ රංගනේ ඉතින් මට කියන්න ලැජ්ජයි मंगेन मम किया हरिम अपहस्तावया नमुत ए बहुवेलाट विश्वास कलितने मे चित्रपाटी वाल रंगपान को मम रंगने पिल मंद हदार तिबुड़ी नै कि विश्वास करें थिंग ओ आईसल के ओ आगे हुंगाए कि मे तात्विक भावे गणत मैं गुड़ा कथा करे सह තම හොඳ දෙයක් වුණා මේ සිතාරා මම මුලම කාලේ චිත්‍රපටිවල රඟපාන්න එනකොට කොහොම හරි මට චිත්‍රපටි ගණනාවකම රඟපාන්න ලැබුණ උප ප්‍රධාන චරිතය ඔයා කිව්වා වගේ ඉතින් මම හරි කනගාටුුණා ඒ දවස්වල මොකද මම ගමකින් ආපු කෙනෙක් ගමේ කෙනෙක්ගේ පෙනුම තියෙන ඉතින් ඒ කාලේ මාලනියක් කළා ශ්‍රියාණියක් කළා ගීතලා සබීතලා ඉතින් බොහෝම රූමත් නිලියෝ ඉතින් මං හිතුවා මේ ඒ මගේ රූපේ මදිකම නිසා තමයි මට හම්බෙන්නේ නැති කියලා මට හරි දුකක් තිබුණා නමුත් පසු කාලීනව මම ඒකත් එක්ක මම ඊට පස්සේ මං හිතුවා මම ඉගෙන ගන්න ඕනේ කියලා මම ඉගෙන ගන්න පෙළඹුණේ එතෙන්දී ඒ කියන්නේ මම අනිත් හැම පැත්තෙම සන්නද්ධ වෙන්න ඕනේ කියලා ඒ කියන්නේ මගේ යම් අඩුවක් තියෙනවනේ ඒක කොහොමද අතික්‍රමණය කරන්න කියලා ඊට පස්සේ මම කරාටේ ඉගෙන ගත්තා නන්ද සිරිවර්ධන සර් ළඟ ඊට පස්සේ ಭರತನಾಟ್ಯම් ඉගෙන ගත්තා උත්තර ಭಾರತೀಯ රාගධාරී සංගීතයේ බී වික්ටර් පෙරසර් ගාව ගිහින් ඉගෙන ගත්තා ඉතින් ඔය විදිහට පීනන්න අසයෝ පදින්න මෝටර්සයිකල් පදින්න ඔය හැම එකක්ම ඉගෙන ගත්තා නොකල දෙයක් නැති තරම් ඊට පස්සේ මට හම්බුණා ස්ටන්ට් ෆිල්ම්ස් දැන් ගහගන්නේ දැන් ගොඩක් ෆිල්ම්ස් වල ස්ටන්ට් කරන්නේ මම්මයි දැන් අසයෝ පිට යනවනේ යන්නේ මම දැන් ගොඩක් වෙලාවට වෙන එක්කෙනෙක් අන්දවලානේ යවන්නේ ඉතින් අර किक्स आरोम गहने वेम फ्लाइंग किक्स एक पाकिस्तानी मगे हुंगा जनप्रिय ना मे एव मम्म करना हिंदा स्टंट करना हिंदा थिंग एवगे हई इट पास हुंद चित्रपाटी एक सम्मान लेबुनु कलात्मक वशे जात्यांतर वगई मट लकुनु चित्रपाटी वल मगे पेनु मट वासी अकुना ये सामान्य पेनु मुखदार अपे रूम नीलियांग ඒ පෙනුමට ගේන්නේ සෑහෙන මහන්සි වෙන්න වෙනවා මේකප් ආටිස්ට්. ඒ කැත කරන්න එපා. දැන් මගේ එච්චර දෙයක් ඕනේ නැහැ ඉතින් ඒ නිසා මට ඒක පාසු වුණා.
කෙසේ වෙතත් ඇගේ තාත්වික රංගනය ඇතුළේ ඇගේ පෙනුම කොයි තරම් ඇයට උපකාරී වුණාද කියන කාරණේ තමයි මේ වලින් මතුවෙන්නේ. අනිත් කාරණේ ඇය හැම දෙයක්ම ඉගෙන ගන්න ඕනේ කියලා හිතපු සිතවිල්ල නිසාම ඇය මේ හැම දෙයක්ම අධ්‍යාපනයේ නිශ්චිතව හැදෑරුවාට පස්සේ ඇයට ලැබුණු චරිතවලට ඇය අරගෙන එනවා. මේක විශේෂත්වයක්. ඒක නිසා මේ අපි කතා කරන දේවල් මේ අතීත සිදුවීම් සහ ඔබේ මහන්සිය මං හිතනවා ඔබේ සාර්ථකත්වයේ පිටුපසින් ඉන්න දවැන්ත ශක්තිය වෙන කිසිම කෙනෙක් නොවේ. ඒ ඔබේ ආත්ම ශක්තියම විය යුතුයි ඔබේ දවැන්ත ජයග්‍රහණ පිටුපස ඉන්න සෙවරන්. අපි මීළඟ ගීතයට යමුනේ. මේ ගීතයත් ඒ කාලයත් එක්ක වඩාත් ජනප්‍රිය වුණු ගීතයක්. මමයි රජා චිත්‍රපටේ आतर पारे निटल्ले भक्तर निंदन लोक लंगाई पेटेंदे मल सरात मल मदिरा पिरा गिनावी ए दिव्य विमानी कुसुमन निला गिनावी मुल्ल मैदिन्य आतर पारे निटल्ले අපේ මායක්කයි මගේ අතර වයස් පරතරේ අවුරුදු දෙකයි. ඉතින් මම පොඩි කාලේ ගෙදර ගිනල්ලා මේ ඉතින් කට්ටිය කියලා තන මේ නංගි නංගි කියලා. ඉතින් අපේ අක්කට මට නංගි කියා ගන්න බුණා අංගි අංගි කියලා තියෙනවා. ඉතින් ඒක මගේ පෙට් නේම් එක වුණා. මට ගෙදර අය කියන්නේ අංගි කියලා දැන්. තාමත් එහෙම කතා කරනවා. ඔව්. එතකොට මේ පුංචි චරිත නිරූපණයක් මතක් කරන්න දෙයි කාලේ. අර මේ ගෙදර ඉඳන් අර දෙවට දිගේ ඒ පාරේ සාරියකුත් ඇඳගෙන කුඩයක් අතේ තියාගෙන නවේ වාට්ටුවට කියපු එක මතකද? ඒක නම් හරිම මේ මේ දැන්නම මට මතක් වෙනකොටත් hina yana. මොකද අපේ අපේ අම්මට දරුවෝ 12ක් හම්බුණානේ. ඉතින් මම් පුංචි පුංචි කාලේ මම දැකලා තියෙන්නේ අම්මා ගර්භණීයක වීන්ව හැම වෙලාවෙම දැකලා තියෙන්නේ. ඉතින් මට රඟපාඩම් අම්මිච්ච හැම වෙලාවෙම මම ඒක තමයි රඟපෑවේ. ඉතින් මම කොට්ටයක් බඩේ බැඳගෙන ගිහිල්ලා පඩිපෙළ උඩ වාඩිලා ඉන්නවා. ඒ ඒ බබාලා හම් වෙන වාට්ටුව නමේ වාට්ටුව පතුලේ සිතාලේ. ඉතින් කොහෙද ගියේ කියලා අහුව නමේ වාට්ටුව ගියා කියනවා. මේ කාලේ ඉඳන්ම චරිත නිරූපණයට කොච්චර දක්ෂද කියන එක මේකෙම උපුනේ. කියන්නේ හිතේ අභ්‍යන්තරව තිබිච්ච කාරණේ. අනුචේර සිංහ මහත්මිය, රිදී තිරයට ආපුවාම ඔබේ නිශ්චය අනුව ඔබට කැපෙනම පෙම්වතා කවුද?
කැපෙන පෙම්වතා එක එක කාලවල එක එක කට්ටිය එක එක නළුවොත් එක තමයි මට රඟපාන්න ලැබුණේ මට වැඩියක්ම මට මගේ හොඳම චිත්‍රපටි ටිකේ රඟපාපු රවි අයියා මගෙත් එක්ක ඒ චිත්‍රපටි වල රඟපාද්දී මට ගැළපුණම නළුවා කියලා මට හිතුණා ඒ වගේම වාණිජ සිනමාවේදී ජීවන් එක්ක මම ගොඩාක් චිත්‍රපටි කරා ඉතින් නටන්න එහෙම හුඟක් තිබුණා ඉතින් ගහ ගන්න තිබුණා ඉතින්දී ජීවන් ගැළපෙනම නළුවා කියලා හිතුණා ඒ වගේම ඊට පෙර සනත් එක්ක ගොඩක් රඟපාලා තිබුණා චිත්‍රපටි ඉතින් ඒ කාලවල විවිධ නළුවා හම්බුණා මට වැඩියම ওই තුන් දෙනා එක්ක තමයි වැඩියම රඟපාන හම්බුනේ ඊට අමතරව ජෝ අයියා එක්ක මං හොඳ චිත්‍රපටි කීපයක් කළා ඉතින් විජයයක් එක කළා ඉතින් එහෙම හරි එක්කෙනෙක් කියලා කියන්න බෑ ඉතින් ඔය හැමෝම හැබැයි පෙම්වතාගෙන් පෙම්වතාට පෙම්වතියගේ ස්වරූපයත් ඔබත් වෙනස් කරගන්නවා මොකද ඒ අදාළ පෙම්වතත් එක්ක ඒ චරිතයත් එක්ක දැන් ඒ වගේම අපි ගත්තොත් අනුශරි සිංහ මහත්මිය දැන් ඔබව අපි අධ්‍යයනය කරගෙන යනකොට මේක මට දැනෙච්ච කාරණයක් ඔබතුමිය කොයිතරම් මේකට එකඟ වෙනවද කියන කාරණේ ගැන මට දැනගන්න ඕනේ ඔබ විදේශ රටකට ගිහිල්ලා නිවැරදිව මේ ශිල්පයේ පිළිබඳව හදාරනවා ඔබේ රංගනය ගැන ඔබ හදාරනවා හොඳින් හදාරනවා ඒ හදාරන කාලෙත් ඔබ මේ සුඛෝපභෝගී ජීවිතයක් ගත කරේ නැහනේ පිටරට ඉන්නකොට හරිම දුෂ්කර ජීවිතයක් ඔබ ගත කරන්නේ මොකද ඔබට මේ පැහැදිලිවම මේක නිවැරදිව ඉගෙන ගන්න පුදුම කැමැත්තක් තිබුණේ කාලේ ඔබත් එක්ක වැඩ කරපු රංගන ශිල්පීන් බොහෝ විට කියන ওই කාරණේ අනෝජට මේ ඉගෙන ගන්න පුදුම කැමැත්තක් තිබුණා නැත්නම් ඔක්කොම කැප කරලා ඉගෙන ගන්නවා කියන කාරණේ. දැන් ඒ වගේ ඉගෙනීමක් අවසන් කළ ලංකාවට ආවට පස්සේ ඔබ සෑහීමකටපත් වෙනවද ඒයින් ප්‍රයෝජනයක් අරගෙන සිනමා නිර්මාණවලට ඔබේ රංගනය එකතු කරන්න තරම් විශිෂ්ට නිර්මාණවලට ඔබට ආරාධනා ලැබුණයි කියලා. අවාසනාවකට වගේ මට ඒකට ඕ කියලා කියන්න බෑ මම එංගලන්ත ඉගෙන ගන්න කාලෙම තමයි මට විජය ධර්මශ්‍රී අයියා කතා කරලා ගුරුගෙදර චිත්‍රපටියට ටෙලිෆෝන් එකෙන් මයි කතා කරේ ඉතින් ගුරුගෙදර වෙනස්ම චිත්‍රපටියක් ඒ කියන්නේ හරීම අර අන්ඩර් ප්ලේයින් කියන්නේ ගොඩාක් අර දරාගෙන ඇතුළත දරාගෙන රඟපාන චරිතයක් ඉතින් ඒක මට රඟපාන්න ලැබුණා ඊට පස්සේ ජුලියට්ගේ භූමිකාව මම රඟපෑවා ජුලියට්ගේ භූමිකාව ඇත්තටම හරීම අමාරුයි හරීම සංකීර්ණ චරිතයක් ඉතින් ඒක රඟපාන්න ලැබුණා මේ අර මට අර අපි නිකන් අපි ව්‍යවහාරය කියන්නේ නිකන් වැඩ පෙන්නන්න කියලා අනේම එහෙම නිකන් එහෙම කරන්න පුළුවන් චිත්‍රපටි ඊට පස්සේ ඇත්තටම කෙරුණෙත් නැහැ මමත් ක්‍රමක්‍රමයෙන් සිනමාවෙන් ඉවත් වෙලා ගියා මට විශේෂයෙන් මතක් කරන්න ඕනේ ධර්මසිරි බණ්ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාව නාට්‍යයේ ඒ ඔක්කොටම හරියන්න මං හිතන්නේ සියලුම ප්‍රයෝජන මං ගත්තා කියලා මට හිතෙන ඒ නාට්‍යයේ ඒ වගේම ධර්මශ්‍රී අයියා විශේෂයෙන් මතක් කරන්න ඕනේ නළුවෙක් හින්ද අයියා දන්නවා නළුවෙක්ගේ ඇතුලේ තියෙනේ කොහොමද එළියට ගන්න කියලා ඉතින් ඒකත් මට ලැබුණ විශේෂ අවස්ථාවක් මං ධර්මශ්‍රී අයියා මට ට්‍රෝජන් කාන්තාව නාට්‍යයේ අඬ ගහනකොට ෆාද ඩේමියන් කියලා ෆිල්ම් එකක් පෝල් කොක්ස්ගේ හවායි දූපතේ කරන ෆිල්ම් එකකට මට අඬ ගැහුවා මං ධර්මසිරි බණ්ඩාරනායකගේ ට්‍රෝජන් කාන්තාවද පෝල් කොක්ස්ගේ ෆාද ඩේමියන්ද කියලා ඔහොමම හිත හිටියා අරකේ මිල ගොඩක් මුදල් ලැබෙනවා මිල මුදල් ලැබෙනවා ඒ වගේම ජාත්‍යන්තර කීර්තිය ලැබෙනවා නමුත් මං තෝරගත්තේ ට්‍රෝජන් කාන්තාව නාට්‍ය මොකද ඒ නාට්‍ය මගේ ජීවිතේ මට ලැබිච්ච ප්‍රබලම අවස්ථාවක් ඒක අනිවාර්යෙන්ම මම මතක් කරන්නේ ඔබ එක දිගට මේ නිර්මාණය තාම රඟපානවා ඒ නාට්‍ය දැන් අවුරුදු 20ක් ඒකත් වර්තාවක් මම හිතන්නේ දැන් ඔබතුමිය මුල් කාලේ වාණිජ සිනමාවෙන් තමයි ක්ෂේත්‍රයට එන්නේ ඊට පස්සේ සම්භාව්‍ය සිනමා කෘතියෙන් එක ඔබේ විශේෂත්වය තහවුරු කරන අපේ ක්ෂේත්‍රය ඇතුලේ මේ සම්භාව්‍ය නිර්මාණ වලට දායක වුණාට පස්සේ ඔබ වාණිජ සිනමාව තුළ කොයි වගේ කාර්යභාරයක්ද ඉෂ්ට කරේ ඊට පස්සේ මේ සම්භාව්‍ය නිර්මාණ වලට ආවට පස්සේ වාණිජ සිනමාව තුළ ඔබ කොයි විදිහටද නිර්මාණයට දායක වෙන්නේ දැන් ඇත්තටම මම මේ සම්භාව්‍ය ගණේලා සැලකෙන චිත්‍රපටි වලට ආවේ වාණිජමය සිනමාවට පයින් ගහලා මම ඕවායේ රඟපාන්නේ නැහැ කියලා නෙමෙයි නමුත් මට ලැබුණේ නැහැ ඊට පස්සේ වැඩිය මට පුරසක්මන චිත්‍රපටියත් යකඩ පිහාට චිත්‍රපටියත් ලැබුණා ඒ දෙකම මැදමාවතේ චිත්‍රපටි වගේ ඒ මිසක්ක මට ඇත්තටම කවුරුත් ආයපහු වාණිජ චිත්‍රපටියකට කතා කළේ නැහැ
දැන් මේ දවස්වල වුණත් දැන් මම සිනමාවෙන් සමු අරගෙන රඟපාන්නේ නැහැ කියලා නෙමෙයි ඉන්නේ මට චිත්‍රපටි ගණනාවක්ට කතා කරා නමුත් අර මට දැන් චිත්‍රපටි ගොන්න වැඩි කරගන්නවත් ජනප්‍රිය වෙන්නවත් සම්මාන ගන්නවත් මට අවශ්‍යතාවයක් නැහැ ඉතින් රසිකයෝ මට ආදරය කරන්නේ මං කරපු දේවල් වලට දැන් ඔබලා මේ වැඩසටහනට මට අඬ ගැහුවේ ආරාධනා කළේ මම යම්කිසි දෙයක් කළා තියෙන හින්දා මේ වගේ විශිෂ්ට ගණේ මේ වැඩසටහනකට ඉතින් එතකොට මට කිසිම ආපහු අර කරපු දේවල්ම කරන්න යන්න අවශ්‍ය නැහැ යහපත් දෙයක් කරනවා නම් ඒක වාණිජ්‍යමය වශයෙන් සැලකෙන එකක්ද සම්භාව්‍ය එකක්ද කියන එක මට ගැටලුවක් නෙමෙයි මං බලන්නේ මගේ චරිතය මට හරියට රඟපාන දෙයක් ලැබෙනවද කියන එක පමණයි හෙළ සිනමා වංශකතාව ආරම්භ කුගේ ඉඳන් අද වර්තමානයේ වෙනකන් විවිධ කාලවලදී විවිධ අර්බුද ගැටලු ප්‍රශ්න වලට මැදිහත් වෙනවා. ඒක සාමාන්‍ය ස්වභාවික දෙයක්. ඒක වළක්වන්න අපි කාටවත් බෑ. එදා සිනමාව තුළ ඔබ දැක්ක කාරණා සහ අද වර්තමානයේ ඔබ අපේ සිනමාව දකින්නේ කොයි විදිහටද ඔබේ අදහස මොකක්ද ඒක? සිනමාව විතරක් නෙමෙයි සිතාරා මේක කතා කරන්න ගියොත් මං හිතන්නේ අපිට වෙනම වැඩසටහනක් කරන්න අවශ්‍ය තරම් ගැඹුරු දෙයක් ඔයා මගෙන් ඇහුවේ මුළු සමස්ත සමාජය තුළ සිද්ධ වෙන හැම දෙයක්ම දැන් සංගීත ක්ෂේත්‍රය ගත්තත් සිනමා ක්ෂේත්‍රය ගත්තත් ඒ සියල්ලම දැන් වෙනස් වෙලා තියෙන්නේ වාණිජ රැල්ලට ලෝකෙම අහු වෙලා තියෙන්නේ එතකොට ඒක දැඩි ලෙස ලංකාවට බලපාලා තියෙනවා විශේෂයෙන් ඉන්දියානු අනුකරණ නාට්‍ය නාට්‍ය ගොඩාක් ගෙනල්ල පෙන්වීම තුළ අද දවසේ නිලියක වීමට ඉන්ජෙක්ෂන් එකක් හරි ගහගෙන සුදු වෙන්න ඕන කියන තැනට හේතුව තමයි මේ ඉන්දියානු චිත්‍රපට ටෙලි නාට්‍ය. ඒ අවරගණයේ දේවල් පසුපස හඹා යනවා මිසක් අපට ගැළපෙන අපේ දෙයක් කරන්නට අධ්‍යක්ෂකවරු පෙළඹෙන්නෙත් නැහැ වාණිජමය වටිනාකමක් ඒවට ලැබෙන්නෙත් නැහැ. ඉතින් ඒක මම දකින්නේ ඇත්තටම මේ විශාල අවාසනාවක් හැටියට මිනිස්සු පිපාසයෙන් පෙළෙනවා. හොඳ චිත්‍රපටි බලන්න ඕනේ කියලා ඒ නිසා තමයි සිරිමැදුරු වගේ චිත්‍රපටි කොච්චර පෙන්නුවත් අර ටීවී එක ඉස්සරහා අපිට වාඩි වෙලා බලන්නේ. ඉතින් ඒකට උත්තරේ මොකද්ද කියන්න මම දන්නේ නැහැ. මට පේන්නේ මෙන්න මේ අර්බුදයෙන් ගැලවෙන්න නම් අපි අපේ කියන දේවල් දේශීය දේවල් ඉස්සරහට ගේන්න උත්සාහ ගන්න ඕන කියන එක තමයි. මම මේ කතාව ඇතුලේ මේ අපි සාකච්ඡා කරමින් හිටිය ක්ෂේත්‍රය ඇතුලේ අවසන් ප්‍රශ්නයක් හෙන්න තමයි මේක අහන්නේ. දින දෙකක් හෝ තුනක් වෙන ඔබේ දේශපාලන ජීවිතය ඉතිරි සමස්ත ජීවිතේම විඳවන්න තරම් දුර්විපාක ඔබට අරගෙන එනවා. මං ඔබෙන් විමසන්න කැමතියි. ලංකාව ඇතුලේ දේශපාලනය සහ කලාකරු එකට පෑහෙනවද කියන කාරණේ. පළමුව කියන්න ඕනේ මම දේශපාලනය වේදිකාවකට මං ගොඩ වුණේ දේශපාලඥයෙක් වෙන්නවත් පාර්ලිමේන්තුව යන්නවත් නෙවෙයි. මොකද මම ඇත්තටම සියල්ලටම වඩා මං කරන වෘත්තිය මට මම ඉතා උසස් කොට සලකනවා. ඉතින් මට තව වෘත්තියකට යන්න ඌමනාවක් නැහැ. සහ දේශපාලනය කරන්න ඒ පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. දැන් ඕක විද්‍යානුකූලව බැලුවත් අපේ මොළෙන් හරි අපි කලාකරු හැටියට දකුණු මොළේට බර වෙලා නිර්මාණශීලී දේවල් කරන මිනිස්සු. ඉතින් එහෙම අපි හැදිලත් නැහැ මේ දේශපාලනය කරන්න තරම්. ඉතින් මන් දකින්නේ කලාකරුවන්ගෙන් දේශපාලනයට ගියපු හැම කෙනෙක්ම ගෙන් කවුද සාර්ථක වුණේ කියලා කියන්න මන් දන්නේ නැහැ. මට නම් හිතෙන්නේ හැමෝම අසාර්ථක වුණා කියලා. ගාමිණී අය ඇතුළුව ගාමිණී ෆොන්සේක ඇතුළුව හැමෝම අසාර්ථක වුණා කියලා මට හිතෙන්නේ. අපි දැන් මේක දේශපාලකයෝ සින්දු කියනවා කලාකරුවෝ දේශපාලනය කරනවා. ඉතින් මේක මහා අමුතු එකක් දැන් වෙලා වේගෙන යන්නේ. ඉතින් ස්වාමින් වහන්සේලා දේශපාලනය කරනවා ඉතින් බණ ගිහියෝ බණ කියනවා ඉතින් මොකද්දෝ විපර්යාසයක් මේ රට ඇතුළේ වේගෙන යනවා ඉතින් මං හිතන්නේ මෙන්න මේවා හරි පාරකට වැටෙන්න ඕනේ කියලා තමයි මට නම් හිතෙන්නේ මම ඇත්තට මේ වෙලාවේ ගියේ මේ දේශපාලකෙක් වෙන්න නෙමෙයි ඒ වෙලාවේ අපේ කර්මාන්තයට වෙලා තියෙන අර්බුදය මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විජය කුමාරතුංග මහත්මයාගේ බිරිඳ හැටියට කලාව වෙනුවෙන් බොහෝ දේවල් කරනකොට සිද්ධ වුණේ නැහැ. කලාව විනාශමුඛයට ගිය නිසා ඒ පිළිබඳව කතා කරන්න ගියේ. මගේ මුළු දේශපාලන භූමිකාවම දවස් 3යි මේ වේදිකා හතක කතා කරා. ඉතින් මට ඒකට වන්දි ගෙවන්න උනේ මගේ මුළු ජීවිතේටම එකතු කරපු දේවල් මගේ ගෙදරේ සියල්ලෙම වන්දි ගෙවන්න උනා. නමුත් මම එතුමියට ස්තුතිවන්ත වෙනවා. එතුමිය ගුරුවරියක් හැටියට මං සලකනවා අද. මොකද ඒ ගිනිගත්ත ගෙදර ඉතුරු වෙලා තිබ්බේ බුද්ධ රූපයක් විතරයි. ඉතින් මං ඒ ගිනිගත්ත ගේ ඇතුළට යනකොට මං දැක්කේ බුද්ධ රූපය. මට ඒ වෙලේ මට
පාඩමක් ඉගෙනුවා සියල්ලම අනිත්‍යයි කියලා තේකී ගන්නවා චන්ද්‍රිකා මැතිනි. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා. දැන් ඔබතුමියගේ ජීවිතේ අනෙක් පැතිකඩේ තිරනාත්මක ලක්ෂ්‍ය බවට පත් වෙන්න ඔය සිදුවීම් පෙළ සහ ඔබ ජීවිතය පිළිබඳව ආපස්සට හිතන්න පෙළඹෙනවා. දැන් එක පැත්තකින් ඔබ විදේශගත වෙලා විෂය ඥානය අරගෙන ඇවිල්ලා මේ ශාස්ත්‍රීය ඥානය අරගෙන ඇවිල්ලා ඔබ උත්සාහ කරන්නේ නැහැ ඔබ විතරක් මේකෙන් පෝෂණය වෙන්න ඕනේ කියලා. ඔබ උත්සාහ දරනවා ඒක තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය කරන්න කියලා. ඒ වෙනුවෙන්වත් ඔබට සහයෝගයක් දෙන්න කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. ඒකත් පුදුමයට කාරණයක්. නමුත් ඔබ එකම තැනකදී කාන්තාවකගේ ඉල්ලීම යුක්තියුක්තද කියලා කල්පනා කරලා ඔබ කෙරෙහි මහා විශාල විශ්වාසයක් තබලා ඔබට බෙල්ලන්විල විහාර පරිශ්‍රයේ ප්‍රජාශාලාව ඔබට දෙන්න නායක හමුදුරන් වහන්සේ තීරණය කරනවා. මේක ඔයා කියාගෙන යනකොට මේ සිතාරා මේ කාගෙන්වත් උදව් නැ උන් නැ කියනකොට මගේ හිත ඇතුලෙන් කිව්ව නෑ මට අපේ ස්වාමීන් වහන්සේලා උදව් කරා කියලා. එතකොටම ඔයා ඒක කිව්වා. ඇත්තටම රජයන් කීපයකින්ම මේකේ අවශ්‍යතාවය ගැන කිව්වත් ඒක සිද්ධ වුණේම නැහැ. අවසානයේ බෙල්ලන්විල විමලරත්න හාමුදුරුව අපේ මේ බෙල්ලන්විල නායක හාමුදුරුවන් වහන්සේ ධම්මරත්න හාමුදුරුව ඇත්තටම මට ශාලා ප්‍රජා සංවර්ධන පදනම ශාලාව දුන අද ඒක අභින ශාලා බවට පත් වෙලා තියෙනවා. උන්වහන්සේලාගේ මඟ පෙන්වීම සහ ඒ ලැබෙන සහයෝගය ඇත්තටම හරි පුදුමයි. මොකද කලාවට සම්බන්ධ නැහැනේ වැඩිය පන්සල්. නමුත් බෙල්ලන්විල පන්සල කලාව වෙනුවෙන් කලාකරුවන් වෙනුවෙන් විශාල මෙහෙවරක් කරන පන්සලක් නිශ්ශබ්දව. උන්වහන්සේලා හිතනවා මේ තරුණ පරපුර මේ කලාව තුලිනුත් පෝෂණය වෙනවා කියන එක උන්වහන්සේලා විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත තමයි ඔය ශාලාව උනත් හැදුවේ. අද ඒක මම ගොඩාක් තවදුරටත් මම ගොඩාක් සංවර්ධනය කරලා තියෙනවා. එතන දැන් එලිමහන් රංග පීඨයක් පව මම හැදුවා. ඉතින් මොකද මම විශ්වාස කරනවා පන්සලක දෙයක් හදනවා කියන්නේ ඒක පොදු තැනක්. ඒක මගේ නෙවෙයි, මගේ මට අයිති ඉඩමක් නෙවෙයි. ඒක මේ සංඝ සතු දෙයක්. ඉතින් ඒ පොදු තැනක්. ඉතින් ඒ පොදු තැනක් සංවර්ධනය කිරීම තුළින් අපි නැති දවසකට වුණත් එන ඉදිරියට එන දරුවන්ට පුහුණු වීමට වැඩ කටයුතු කිරීමට ස්ථානයක් හදන්න තමයි මම එතන සංවර්ධනය කරමින් ඉන්නේ. ඔබේ මිතුරියක් ජපානයේ ඉන්න ඔබට පෞද්ගලිකව දෙන ධන පරිත්‍යාගයක් වුණත් ඔබ ඒ සඳහා තමයි යොමු කරලා මේක මේ පොදු නැත්නම් මේ පරාර්ථය උදෙසා කරන කැපකිරීමක්. අනිත් කාරණේ තමයි ලංකාවේ අති බහුතරයේ යෝග ගුරුවරුන් ඉන්න තැන ඔබ යෝග ශිල්පිය සඳහා ගුරුවරියක්. මේකත් එක්තරා ආකාරයකට අභියෝගයක්. මොකද අපි අපේ සමාජ වටපිටාව හොඳින් හඳුනන නිසා. අනිත් කාරණේ තමයි මෙතනට එන බොහෝ දෙනාගේ අදහස පැහැදිලිවම ජීවිතයේ සමහර අපට මගහැරණු කාරණා ගැන අනෝජ මැඩම් ඉතාම පැහැදිලිව කියලා දෙනවා. ඒක පුදුමයක් කියලා ඔබේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මා හඳුනන අය මට කියන්නේ එහෙම. ඒ තරම් ජීවිතයේ අපිට අවබෝධ කරලා දෙන්න පුදුම දැනුමක් ඔබතුමියට තියෙන කියන කාරණේ. ඒ අධ්‍යාපනය සහ එවැනි පිරිසක් ගොඩනගා ගැනීම ඉගෙනත් අපි කතා කරමු. මේ අතරේ ඔබ එලෙස යෝග වැඩසටහන් වලට සහභාගී වෙන රූපදර්ශන කිහිපයක් තියෙනවා. අපිට ඒ නරඹන්නත් අවස්ථාව උදා වෙනවා. මේ අතරේ අපි කතා කරමු. ඔව්, දැන් යෝග විද්‍යාව කියන එක ඉන්දියාවේ ආරම්භ කරපු දෙයක්. එතකොට ඒ යෝග බුදුරජාණන් වහන්සේ බුදු බව ලබන්න ඉස්සෙල්ලා සිද්ධාර්ථ තාපසයා හැටියට සිදුවත් කුමාරයා හැටියට මේ සියලු විද්‍යාවන් මේ කලා ශිල්ප මේ පරතරටම උගත් මේ කෙනෙක්. ඉතින් උන්වහන්සේ යම් තැනකදී තේරෙනවා බුදු බව ලබන්න බෑ මේක තුළ යන එක කියලා. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේ එතනින් වෙනම මාර්ගයක යන්නේ. එතකොට යෝග විද්‍යාව අපේ ජීවිතවලට හරි සම්බන්ධයි. ඉතින් මේක ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් බෞද්ධය හිතනවා මේ යෝග විද්‍යාව හදාරණ එක බෞද්ධ දර්ශනයට විරුද්ධයි කියලා. ඉතින් ඒක ඇත්තටම නොදැනුවත්කම නිසා කියන දෙයක්. ඊළඟ එක තමයි යෝග කියන්නේ යෝග ආසන කරන එක නෙමෙයි. හුඟක් අය හිතන්නේ මේ ඔළුවෙන් හිට ගන්න එක, කකුල අරන් මේ පැත්තෙන් අරන් මේ පැත්තෙන් දාගන්න එක තමයි යෝග කියන්නේ කියලා. ඇත්තටම යෝග කියන්නේ ඒක නෙමෙයි. යෝග ආසන තියෙනවා. යෝග ආසන කරනකොට ඒවා තියෙන ප්‍රතිඵල තියෙනවා. ඒවා විද්‍යානුකූල ඔප්පු කරලා තියෙන ඒවා. වැඩි ඕනේ මේ COVID-19 ආසාදනයට මුණ දෙන්නත්
योग प्राणायाम हेम एक योग श्वसन अभ्यास कोई तरह उपकारी वेनवाद कि विद्यानुकूल उपकलती है ऐसे आप प्रतिशक्तिकरण पद्धति हों दीवन करता मे खय सह मनस कीन दिख मे दिख विसीरेन्न दे विसीरेन्न देन्न तो एकाग्रता व्यतिकरण कोहमद योग विद्यालय तमाइ शारीरिक मानसिक आध्यात्मिक सह सामजीय सौख्य इहल मट्टम गेन पुला एक्कम क्रमवेदे तम योग विद्या इत एट दुंगाकाय अद मानसिक विंदवाणी मानसिक रोगीन बावट पत्ला मनस सह शारीर दिपलक इलांगे कतमाय सितारा विसा लुकू सब्जेक्ट का कटियंकीना मम मगे अद्दकी मेकत करगण तम अनीत उदौकरा मुकद मम निलियाला इन काले मम लोके हेमदेम इलुआ मंग हेमदेम इलु लोके जनप्रियता इलुआ मिल मुदल इलुआ मे जन मे सम्मान इलुआ यान वाहन इलुआ गिवाल दुर्वल इलु हेमदेम पीट तीन लोके तम मम इलुए शक्तिया इलुआ ये हेमेक आदर इलुआ हेबाइ खवदाकवत मम मगे अतुलट गिहिलेव हेवेने इतकोट अभी होयानी नति तेनक अति तेन होयागत्ता हम एक किसी दया अभी कंपावे हेतु मगे गेगी तीयपेकत मट कंपावक निमे मुकद ये हेम दयाकम एलियती तमंगे आध्यात्मिक तमंग उसस्तत्वना तमा विनाशकान तमंग किसकेन बै कारण इतम मे दवंत समाज कति कावता मेके अतुले अंतर्गत अणुज महात्म उभे अदहसुले एक हेतु तमय दंग अभी समाज क्रमय सह प्रश्नकट अर्बुदेकट मुहुनुदुन्नहम स्वाधीन शक्ति नगटिन् नुहकि पिरीस ऊन तरंग अपे समाज नो मंग उभव कियवायती आकार मेहम क्यूवाट प्रसिद्धि ओब एक उरण विनयकने ओब अवस्था किहिपैतिम कीलतेनो ओब कुडाकाले टीका व्याकुल मनसक ओबट तिबुने कियला ए वगेम ओब जीविते हत्वरक सीदिवि नसागन्न उत्साह दरपु कांतावक कियला सह जीविते मेदकाले वेनकोट ओब मानसिक कोयितरम पीडनेकट लक्वेला हिटियद कियलाने विषादे वगे रोगतत्वेकट मुहुन दीला हिटिया ओब एगेन दन्नेत नहै कियला නමුත් අද ඔබ බොහොම සැහැල්ලු සිතින් සැහැල්ලු මනසින් ඒ වගේ ප්‍රශ්න තියනාට උදව් කරනවා සහ ඔබේ යථාර්ථයේ ක්‍රමක්‍රමයෙන් අවබෝධ කර ගනිමින් එනවා මං හිතනවා අපි ජීවිතේ කොයිතරම් දේවල් පසුපස හඹා ගියත් අවසානයේදී මට මාව තේරුම් ගන්න නොහැකිනොත් සියල්ල අපි පරාජිත පත් වෙලා කියලා මං හිතනවා ඒක හොඳට අවබෝධ කරගන්න ඔබේ මේ සිනහව සහ ඔබේ මේ සත්‍ය ගවේෂණ වචන ටික අපිට ප්‍රමාණවත් කියලා මේ පණිවිඩය අපි කොහොමද සමාජගත කරන්න ඕනේ දැන් අපි පුරුදු වෙලා තියෙන මිනිස්සු පුරුදු වෙලා තියෙන මං ඕක තේරෙන භාෂාවෙන් කිය අනුංගේ උපදූප හොයන්නනේ දැන් අරයාට මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නය එයාගේ ව්‍යාකූලතාවය මොකද්ද ඇත්තටම මම ව්‍යාකූල මනසක් ඇති වුණේ දිවිනසා ගන්න උත්සාහ කරෙත් මම නිලියකත් උනාට පස්සේ කුඩා කාලේ ඉතාලම සැහැල්ලු ජීවිතයක් හොඳ විනෝදෙන් පවුලත් එක්ක හිටපු ජීවිතයක් තිබුණා නමුත් පසු කාලෙක තමයි ඒක උනේ එතකොට දැන් अभी अपे प्रश्न दिहा बल विपस्सना भावनावे दी उगण्णा मुखद तमंगे काय दकीन तमंगे मनस दकीन तमंगे भाव्यान दकींद तमंगे विंदवीं दकींद मे मे देवल ने अपने कियाने नमूत अपी बलाने वे अपि बलाने अनीताय करने वी अनीताय कर्ण ताकल मठ मावात हेरेनो इति नलुवेक् होंद नलुवेक्वेन्न तमंगे काय दकीनोनी कैडपत्त की दकीनो आवागे नत्तंग अतपाय तमंगे हेसीरेन्ने कोहोमद दें ये देवल दें नलुवे रंगन शिल पर्फॉर्म आर्ट के निरूपण शिल्पी दें समाराट दें ओब मा के अत दिखनो दें ओबट मे पत्र अत गेनो मा के होम करो सिंधु अकेन दें दें तिसा वेवट उड़पेनो सीगिरी अटे अटपेनो देम एहेम वेंड बेहम वेंड बे इत एक खाय दकीन ඒකනේ කටහඬ දකින්න ඒ ඉමෝෂන්ස් භාවයන් දකින්න නළුවෙකුට හරිම ලේසි හරියට යනවනම් අධ්‍යාත්මික මාර්ගේ යන්න මොකද හොඳ නළුවෙක් මේ හැම එකම ලොකු ගනුදෙනුවක ඉන්න ඕනේ ඒ ගනුදෙනුව නැති තැන තමයි එයා නරක නළුවෙක් වෙන්නේ ඉතින් ඒ නිසා අපිව හොයාගන්න උත්සාහ කළොත් තමා තුල තියෙන ශක්තිය හොයාගන්න උත්සාහ කළොත් තමන්ට කිසි දෙයක් එපා දැන් ඉස්සර මම පාට පාට ඉතින් මේකප් එක දාලා ජුවලරි දාලා අද ඉතින් මං චුට්ටක් මේ මේකප් චුට්ටක් දාලා තමයි අද නම් ඇවිල්ලා තියෙන්නේ මං හැබැයි එළියට යනකොට මං කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ මට ඇත්තටම අවශ්‍ය නැහැ මොකද මම මේ ඇති සැටියෙන් මට මම හොඳයි
මම ඒක පිළි අරන් තියන්නේ ඒ නිසා කාට හරි මම හොඳ නැත්තම් ඒක එයාගේ ප්‍රශ්නයක් මගේ ප්‍රශ්නයක් නෙවෙයි අතුලතින් තමන් තමන්ව දුටු කල්හි බොහෝ දේවල් අවබෝධ කරගන්න ස්වාධීනව තමන්ට හැකියාව ලැබෙනවා ඒක අපි කාටත් වෘත්තිය මොකක් වුණත් මේ කාටත් ජීවිතේට හොඳ උපදේශයක් එතුමේ ලබා දෙන්නේ අපි යලිත් තතාවක් ඇගේ සිනමා දිවියේ තවත් විශේෂ සම්දිස්ථානයකට යමුවානේ මේ චිත්‍රපට ගීතයත් බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත්වුණු සහ තාමත් වර්තමානයේ වන තෙක්ම මේ ගීතය අපි කාටත් හොඳින් රස විඳින්නට පුළුවන් මේ රජදරුවෝ චිත්‍රපටය
අපි අබින ගැන කතා කරමින් හිටියා දැන් සුනාමි ව්‍යසනය සිද්ධ වුණු වෙලාවේ සුනාමි ව්‍යසනයට පත් වුණු පවුල්වල කුසලතාවයන් තියෙන දරුවන්ව ඔබ අරගෙන යන වෙනස්ම තැනකට සහ ඔවුන්ට විශේෂ ගෞරවයක් මේ සමාජය තුළ ඇති කරලා දෙනවා ඒ සඳහා අබින තමයි ඔබත් එක්ක අත්වල වැදගෙන ඉන්නේ සහ අබිනත් එක්ක තමයි ඔබ මේ කාර්ය ඉෂ්ට කරන්නේ මේක ජාත්‍යන්තරේ පවා පැසසුමට ලක් වෙච්ච කාරණයක් ओ एने सुनामी व्यसन वेनकोट हेम के मिल मुदल तीन आय उत्साह भौतिक वशन देवल लबादेन मंग एतम टीवी के इस दवा सतरा मैं अंड अंड हिटे मट एत खत मुनोद मट कर अंडपूल अंकल की मे दुख एत दरागंड अमार इट पास अपे कंडा मे हईदन हिटे अभिने के खाले मुल खाले इट पास अपे कथावेल की अपे गिहल वेड मुलकर मुकेला कोहमदे अन्नी सली को मुख दंडे थिंग पसे अभी आलू उंट आलू की पदन कथा लेके नागे पोड़ पोड़ उदाऊ अरगण अभी गिया मात्र गिहिला मे मे ये वेडसटा पटांगा वेडसटा पटांगा एतम पुद्धुम विधि अपीट सहयोग लबादुना ये कंदूर वल ऐके नवात गिटी स्थान वाला ऐके मावद इतम हो सहयोग लबादुना नमूत अर ये व्यसने प्रमाण इता विशालाई मे संहरावस्था अब कोहुमदरा मुखदरा किलवागंड बैम कद आची अम्मायनो अवरुद्ध असूकित्र आची अम्मायनो अवरुद्ध तुणकित्र पोड़ एक्कीन वडागन ऐके मुल मेदहरीटी को मल्लने ඉතින් එතකොට දැන් ඒ දෙන්නමට කොහොමද අපි වැඩ කරන්නේ ඉතින් සාමාන්‍ය වැඩමුළුවක උපරිමය 30ක් විතරනේ ගන්නෙ 180 ඉඳපු දවස් තියෙනවා වැඩමුළුවක ඉතින් පුදුම විදිහට වෙහෙස වුණා ඒකට හේතුව තමයි මහ ජනතාව අපි මාව දැක්කහම දුවගෙන ආවා නෑදෑයෙක් දැක්කා වගේ දුවගෙන ආවා මනෝවෛද්‍යවරු පවා පුදුම වුණා ඒ අයට පොඩි දෙයක්වත් මේ අයට කරගන්න බැරුව ගියා එන්නේ නැහැ නමුත් මාව දැක්ක ගමන් දුවගෙන එනවා ඉතින් ඒකම ලොකු හයියක් වුණා මට පස් මුල් කාලේ අපිට සල්ලි තිබ්බෙම නැහැ මොනක්වත් කරගන්න මිල මුදල් තිබුණේ පසුව එක එක ආයතන වලින් යාළුවෝ හැම අපිට මිල මුදල් ලබා දෙන්න පටන් ගත්තා මම ලංකා වටේම ගිහිල්ලා ඒ කියන්නේ දකුණට විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර දෙමළ දමිළ ජනතාව මුස්ලිම් අය ඒ සියලු දෙනාම එකතු කරගෙන වැඩමුළු පවත්වලා අපි සිය දෙනෙක් තෝරගත්තා ඒ සියෙනුත් 50ක් තෝරලා කොළඹ ගෙනල්ලා වැඩසටහන් කළා ඒ වැඩසටහන් කරලා අපි නාට්‍යයක් නිෂ්පාදනය කරා ෂේක්ස්පියර්ගේ නාට්‍යයක් ඇසුරෙන් කළා ඊට පස්සේ ඒක එඩින්බරෝ ජාත්‍යන්තර නාට්‍ය උළෙලට ගෙනියන්න අපිට පුළුවන් වුණා එතෙන්දී ෆ්‍රින්ජ් ෆස්ට් සහ ස්පිරිට් ඔෆ් ද ස්පින්ජ් කියන සම්මාන දෙකත් ලබා ගත්තා ඒකේ හොඳම දේ තමයි එච්චර ලොකු සම්මාන දෙකක් අරගෙන ඇවිල්ලවත් අපිට ඒ සඳහා ප්‍රචාරයක්වත් කවුරු දුන්නේ නැහැ ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ මේ වැඩේ අපි බොහොම ලස්සනට කෙරුවා අද වෙනකොට ඒ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් පිටරටවල් වල ඉන්නේ තා උසස් තැන්වල ඉන්නවා ඒ අය සමහර අය පිටරටවල් හොඳ කලාකරුවෝ වෙලා ඉන්නවා ලංකාවේ ඇතුළෙත් ගොඩක් අය ඉන්නවා යෝගා ගුරුවරු වෙලා මම බොහෝ දෙනෙක්ව ඉන්දියාවේ සිවානන්ද ආශ්‍රමයට එක්කන් ගිහිල්ලා ඒ අය යෝගා ගුරුවරුන් බවට පුහුණු කෙරුවා ඉතින් බොහෝම උසස් තැන්වලට ඒ දරුවෝ ආවා ව්‍යාපාරිකයෝ වුණා ඉතින් ඇත්තටම ඒක මට විශාල සතුටක් මොකද ඒ නැත්තම් ඒ වෙලාවේ ඒ දරුවන්ගේ ජීවිත නිකම්ම විනාශ වෙලා යන තිවිච්ච ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන්න පුළුවන් වෙච්ච එක. දැන් ඔය අබිනහරහා නිහඬව කෙරණු කාර්යයක්. ඔය තවත් එක්තරා පැතිකඩක් තේනවා අපේ රටේ අවුරුදු 30ක් මේ අපි යුද්ධයක් නිසා ජීවිත හානි වෙච්ච සහ මානසික ව්‍යාකූලතාවයකට පත් වෙන හිටපු ජාතියක් අපි ශ්‍රී ලංකේයෝ කියලා කියන්නේ. මේ අතරේ දවන්තම කාර්යභාරයේ ජීවිත පරදුරු තියලා කරේ අපි එදත් කියනවා අදත් කියනවා තව ඉස්සරහටත් කියනවා අපේ ගෞරවනීය රණවිරුවන් කියලා. දැන් රණවිරුවන්ට අවසානයේ අතපය අහිමි වෙලා යුද්ධය ඉවරුණාත් ඔවුන්ට තිබුණ රට ගැන හැඟීම විතරයි. අපි ශ්‍රී ලාංකිකයෝ අපේ ජනතාව කියන හැඟීම විතරයි. නමුත් ඔබතුමිය අබිනහරහා නිහඬවම ගිහිල්ලා මේ අයට තවදුරටත් මානසික ශක්තියක් දෙන්න සහ ඒ අයගේ වටිනාකම උලුප්පා දක්වන්න ඔබ අර අබිනහරහා තවත් නිහඬව සත්කාරයක් ඉෂ්ට කරනවා. ඔයා කියපු එක මමත් නැවත වාරයක් කියනවා අපිට ඔවුන් එදත් අභිමානයක් අදත් අභිමානයක් හෙටත් අභිමානයක් මම මේක කියන්න බය වෙන්නේ නැහැ මොකද සමහර අය පිටරට මේ 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 පිටරටවල කියුම් අහගෙන මේ රණවිරුවන්ව හරි හැල්ලුවට පත් කරනවා ඒ අයත් එක්ක මම බොහොම මේ 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 සඳු කරන්න තරම් ගිහිපු අවස්ථා බොහොමයක් තියෙනවා මොකද අපිට බැරිවිච්ච අපි වැටිච්ච
හැම වෙලාවකම අපිට පිටිටිටී රණවිරු මොකද්ද රජය කියලා බැලුවේ නෑ. දැන් අද බලන්න මේ කොවිඩ් වසංගතයේ වෙලාවෙත් ඉදිරියට ඇවිල්ලා ඉන්නේ රණවිරුව. ඉතින් එදා මේ ඒ යුද්ධය අවසන් වෙනකොට මට දකුණේ ජනතාවට ඇතිවිච්ච දුකම උතුරේ ජනතාවට ඇති වුණා. ඒ කියන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් නිසා අර නන්දි කඩල් කලපුවෙන් අර මිනිස්සු අසරණ වෙලා එනකොට අපේ සොල්දාදුව පස්සේ මං ඒගොල්ලගේ ළඟින් වැඩ කරනකොට මේ මිනිස්සු දන්නේ නැති ගොඩක් දේවල් අපි කියන්න ඕන සිතාරා. මිනිස්සු ඇත්තටම දන්නේ නැහැ. එක සෝල්ජ කෙනෙක් ඇඳුමක් ඉරිලා බාගෙට පෙනිපෙනි ආපුවාම ගෑනු ළමෙක්ව යට ඇඳගෙන හිටපු ටී-ෂර්ට් එක ගලවලා දුන්න ඇඳ ගන්න කියලා තමන්ගේ නංගිව පෙනුනා කියලා ඒ සෝල්ජර් මට කිව්වා. එතකොට එවැනි උසස් මනසක් තියෙන රණවිරුවතුම අපට ඉන්නේ. මට අද වෙලා මදි අපි දවසක ඇත්තට මේකට ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කියලා මම අපේ සභාපතිතුමාගෙන් ඉල්ලනවා. මොකද මේ හැම ව්‍යසනයකදීම දැන් බලන්න මේ කොවිඩ් 19 එක වෙලාවෙත් එහෙමයි. තමන්ගේ ඇඳ පවා දීලා එන්නේ මේ දරුවෝ. ඉතින් ඒ අයගේ අංගෝපයන්ගෙන් අහිමි වෙලා රෝද පුටු වලට වෙලා ඉන්නකොට ඒ අයට කොහොමද ඒ අයගේ මානසික ශක්තිය නගා සිටවන්න පුළුවන් කියලා. මේ අවස්ථාවේ මම කිසිම දේශපාලන පක්ෂයකට නෑ. මම අවුරුදු 15කින් ඡන්දෙ දීලා නෑ. මම ඒක විවෘතව කියනවා. නමුත් හරි දෙයක් කරනවා නම් ඒ හරි දේ හරි කියලා මම කියනවා. මම කාටවත් බයත් නෑ. කාටවත් මං ගිහිල්ලා මේ උදව් ගන්න බලාගෙන දේවල් කියන්නෙත් නෑ. ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්තුමා හැටියට අපට පමණයි අවසර දුන්නේ යන්න ඉතින්ට. මොකද ඒ වෙලාවේ දෙමළ ජනතාවගේ මනස අවුල් කරන්න බොහෝ සංවිධාන බලාගෙන හිටියා. අපේ ශ්‍රී ලාංකිකයුත් ඉන්න සංවිධාන තිබුණා ඒවල. ඉතින් ඒක ඇතුළට ගිහිල්ලා මේ දරුවන්ගේ මනස අවුල් කරන්න ඉඩ දුන්නේ නැහැ එතුමන්ලා ආරක්ෂා කරා. ඒ වගේමයි දැන් ඉන්න ආරක්ෂක ලේකම්තුමා ජෙනරල් ගුණරත්න මැතිතුමා තමයි එතකොට වවුනියාවේ හිටියේ. සුදන්ත රණසිංහ ජෙනරල්තුමා මේ අය එක පාටම දයා රත්නායක අපේ හිටපු යුද හමුදාපතිතුමා එක පාටම මට කිව්ව අක්කේ ඇවිල්ලා වැඩ කරන්න. ඔයාට තමයි මේ අයට මේ වැඩේ කරන්න පුළුවන් කියලා. පස්සේ මම ගියාම ඒගොල්ලෝ මාව නිලිය කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ මන් දිහා බලලා අහක බලනවා දැන් මෙහෙම තරහෙන් ඉන්නේ. ඊට පස්සේ මම දෙමළෙන් කතා කරන්න පටන් ගත්තා. මට දෙමළ කතා කරන්න පුළුවන්. දෙමළෙන් කතා කරනකොට අර පෑන් කරන ෂොට් එකක් වගේ මෙහෙම ඔලු හැරිලා ආවා. මෙහෙම මට අද වගේ මතකයි. ඊට පස්සේ මම දෙමළ සින්දුවක් කිව්වා. නීංගේ එනිනවහලංගේ නියරුණාල් වරුම් වරේල් නා නිර්පේ නදි කරේල් කියන ගීතය. මම ඒ ගීතය කිව්වා. ඒ ගීතය කියනකොට එතනින් නැගිට්ටා එක්කෙනෙක්. එයා ඒ පුද්ගලයා වයස්ගත් පුද්ගලයෙක් අපේ අමරදේව මාස්ටර් වගේ LTT එකේ සින්දු කියපු එක්කෙනා. නැගිට්ලා ඒ සින්දුව ලස්සනට කිව්වා. එතැන් සිට ඒ අය මාත් එක මෙහෙම එකතු වුණා. එතකොට මේ ජාතීන් අතර සමගිය සංහිඳියාව ඇති කරන්න පුළුවන් ප්‍රධානතම දේ තමයි කලාව. ඒ කලාවෙන් ඊට පස්සේ අපි තව ওই රණවිරු සේවන මිහිඳු සෙත් මැදුර කරපු වැඩගෙන නංගි කිව්වේ. එතකොට එතෙන්දි මම ආරක්ෂක ලේකම්තුමාට අපි ඊට පස්සේ LTT ළමයි එක්ක වැඩ කළා, රණවිරුවන් එක්ක වැඩ කළා, ආබාධිත වූ රණක්ෂයකට පත් වූ අයත් එක්ක වැඩ කළා. මම යෝජනාවක් ගෙන මේ දෙගොල්ල එකට දාලා නිර්මාණයක් කරා. ආරක්ෂක ලේකම්තුමා හැටියට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවසර දුන්නා. අවාසනාවකට රජය මාරු වීමත් එක්ක සියල්ලම නතර වුණා. ඒ වැඩ ඔක්කොම නතර වුණා. ඒ දේවල් පක්ෂවලට ඇයි ගාව ගන්න කියන එක ගැන කනගාටුවක් තියෙනවා. මේ දරුවෝ ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කරේ අතපය දන් දුන්නේ පක්ෂයකට නෙමෙයි, අපි වෙනුවෙන්. ඉතින් මේවා දකින්න නැති පාලකයෝ මේ රට බලයට ආපුවම ඇත්තට මේක හරි කනගාටුදායකයි. ඉතින් නමුත් මං හිතනවා දැන් නැවතත් වරක් මිහිඳු සෙත් මැදුරෙහි මට වැඩ කරන්න පුළුවන් වෙයි. අයෝම රාජපක්ෂ මැතිනිය බොහෝම නිහඬව වැඩ කරන කෙනෙක්. එතුමියත් එක්ක නැවතත් ඉදිරියේදී මේ කොවිඩ් ප්‍රශ්න අරම යොමුනහම කරන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඊළඟට මම යෝග පුහුණු වීම කරනවා නාවික හමුදාවේ සහ යුද හමුදාවේ. ඒකත් කරන්න නිහඬව ගුරුවරු ගොඩාක් ඉන්නවා. දැන් හැම කඳවුරකම මං ජීවිතුන් අතර හිටියොත් මගේ බලාපොරොත්තු තමයි හැම කඳවුරකම යෝග ගුරුවරු පුහුණු කරන එක. මොකද ඒ අයගේ මානසික ආතතිය ඉතාම වැඩිපුර තියෙනවා අපි වෙනුවෙන් වැඩ කරන නිසා. දවසක් නැතුව පවුල වෙනුවෙන් කාලය ගත කරන්නේ, නිවාඩුවක් යන්න නැහැ. දැන් මේ COVID-19 කාලේ මම දවස් 60 ගාණක් හිටපු සොල්දාදුවන්ට මම ගිහිල්ලා වැඩමුළු කළා. ඔළුවිල්වල ওই නාවික හමුදාවේ ට මේ COVID දීපු දරුවෝ
මද්රව්‍යවලට ඇබ්බැහි වෙච්ච දරුවන්ට මම ගිහිල්ලා වැඩමුළු කරා යෝග අභ්‍යාස කරා ඔළුවෙල් ගිහිල්ලා මේ කොවිඩ් 19 තියෙද්දි අපි අභිනේකේ අපි පබ්ලිසිටි දිදී ඒවා කරන්න මොකද රට වෙනුවෙන් කරන්න පුළුවන් දේ කරන එක තමයි අපේ බලාපොරොත්තුව අපි රණවිරුවන් ගැන මතක් කරපුවාම අනුජ මහත්මිය අපිත් ස්වාධීන රූපවාහිනී සේවය හැටියට එදත් රණවිරුවන් වෙනුවෙන් කළ හැකි හැම කැපකිරීමක්ම මාධ්‍ය ආයතන කැටයට අපි කරා. අදත් එහෙමයි ඒක අනාගතයේත් එහෙමයි. ඒ නිසාම එලෙස රණවිරු අභිමානීය වෙනුවෙන් සංවිධාන වුණු බහුතරයක් වැඩසටහන්වල මාධ්‍ය අනුග්‍රහකත්වය කිසිම පැකිලීමකින් තොරව අපි ලබා දුන්නා. එන ඒ නිසා තමයි ඒ ගෞරවය එදා වගේම අදත් තව මතු අනාගතය දක්වත් ඒක අපි ඒ විදිහට මකන්නව පවත්වාගෙන යනවා. ඔබතුමී මේ කාරණේ ඉස්මතු කරපු නිසා මේ අතීතයේ දවසක එවැනි ගෞරවාන්විත ඉදිරිපත් කිරීමක් අපි බලමු. මතක් වෙනවා මේ ප්‍රසංගයේ පුහුණුවීම් කරනකොට කොච්චර මේ මහන්සි වුණාද කියලා ඔබතුමිය මොකද මේ කණ්ඩායමත් එක්ක සහ පුදුම බැඳීමක් එතන තිබුණේ. ඒ බැඳීම ඇතුලේ ඔවුන්ගේ එකම අදිෂ්ඨාන එකම බලාපොරොත්තු වුණේ මේ අපේ රට කියන හැඟීම. අපි ඇස් වලින් දැක්කා, අපි කන් වලින් ඇහුවා. ඒක නිසා මේ මුළු රටක් ඔවුන්ගේ අයිතියට තමයි තියෙන්නේ. ඔවුන් තමයි මේ රටේ මේ නියම හිමිකාරීත්වය දරන්නේ. මොකද මට තියෙන්නේ මගේ පෞද්ගලික අභිලාෂයන් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ පෞද්ගලිකත්වයත් පරාර්ථයේ බාරපතල ඔවුන් කැප වෙලා ඉන්නේ රට වෙනුවෙන් අපි උත්තමාචාර පුද කරන මුළු හදවතින්ම සමස්ත රණවිරුවන්ට එදා මෙදාතුර මේ රට බේරගන්නට අපිත් එක්ක අත්වල බැඳගත්තා වූ සියලුම දෙනාට. මං අවසාන මිනිතු කිහිපයට එන්නේ ඔබතුමියත් එක්ක අනුජ මහත්මිය. ආපසු හැරී බැලීමකට කැමතිද ජීවිතේ ඔබ දැන් ඉන්න තත්ත්වයත් එක්ක? එහෙම හැරී බලනවා නම් මොන වගේ මතකයක්ද සාහන්තික මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? ආපහු හැරිලා බලනකොට දැන් ඔය තිරේ පේන නිලිය මට සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් දැන් මේ වෙනකොට. ඔව්, ඒ මම වෙන කෙනෙක් දිහා බලා ඉන්නවා වගේ මම බලා ඉන්නවා.
මට වඩා ගොඩක් වෙනස්. ඉතින් ආපස්සට හැරිලා බලන්න මට ඇත්තටම දෙයක් නැහැ. මේ වෙලාවේ ආපහු හැරිලා මොනව බලන්නද කියලා දැන් සම්මාන ගොඩාක් පෙන්නවා. ඒ සම්මාන ටික රාක් එක ගෞරවාන්විත තියලා තියෙනවා. නමුත් දැන් ඒව දිහා බැලලා මට අභිමාණයෙන් ඒව දිහා බලන්න අවශ්‍යතාවයක් දැන් නැහැ. ඉතින් මම ජීවිතේ මේ මොහොතේ දකින්න කෙනෙක්. අතීතයේ දිහාවත් අනාගතේ මොකද්ද වෙන්නේ කියන එකවත් නෙවෙයි මට වැදගත් වෙන්නේ. මේ මොහොතේ සිද්ධ වෙන්නේ මොකද්ද කියන එකට මට යොමු වෙන්න පුළුවන් නම් ඒ දේ තමයි මට කරන්න අවශ්‍යයි. ඔබ ගත කරන ජීවිතය ඇතුලේ ඔබේ පරමාර්ථය මොකද්ද? ඔබ අවසානයේ බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන දේ මොකද්ද? මට එහෙම අහන්න පුළුවන් මං හිතන්නේ. ඔව් මේ ලෝකේ දිහා බලනකොට මේ සියලු දේවල් එක්ක බලනකොට මේ ඉපදුනා ඇති කියලා හිතෙනවා. ඉතින් මේකේ නැවතීමක් මගේ අදහසට නැවතීමක් තියෙන්න ඕන කියන අපේක්ෂාව තියෙනවා. ඉතින් ඒක ඒ සඳහා පුළුවන් විදිහට වැඩ කරනවා. නමුත් මදි තව ගොඩක් වීරිය ගන්න ඕන කියන තැන මම ඉන්නවා. ඉතින් මට ඒ සඳහා අපේ මහා සංඝරත්නය මට පුදුම සහයෝගයක් ලබා දෙනවා. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩක්. ඉතින් ඒ සඳහා ශක්තිය දෙනවා, උපදෙස් දෙනවා. ඉතින් මම මේ රටට මගේ තාම බැඳීම තියෙනවා. ඇලීම් බැඳීම් බලනකොට රටට බැඳීම තියෙනවා, රටේ මිනිසුන්ට බැඳීම තියෙනවා. ඒ නිසා මාව පොඩ්ඩක් පස්සට ඇදෙනවා. ඒ කියන්නේ මට හිතෙනවා මට බොහෝ දේවල් මේ මිනිසුන්ගේ දුක නැති කරන්න බොහෝ දේවල් කරන්න පුළුවන් කියලා. එතකොට මට හිතෙනවා මම පැත්තකට වෙලා මං ගැන හිතනවාද, රටේ මිනිසුන්ට පොඩ්ඩක් තව උදව් කරනවාද කියන එතෙන්දී මගේ සංසාර ගමන ටික දිග වෙනවා. ඉතින් කමක් නැහැ. ඉතින් මං ප්‍රාර්ථනා කරන්නේ හැකි ඉක්මනට මේක නවත්ත ගන්න ඕන කියන අපේක්ෂාව තමයි තියෙන්නේ. එදා මුළු රටක් දුටු අනුජා වීරසිංහ නම් දවැන්ත ප්‍රතිභාපූර්ණ චරිතාංග රඟවේදිනිය නිලියක් හැටියට තමන්ගේ කාර්යභාරය ඉතාම විශිෂ්ටව සිද්ධ කළා. සම්මාන සහතික ජනප්‍රසාදය එයට සාක්ෂ්‍ය සපයනවා. අනෙක් අතට ජාත්‍යන්තරයට තමන්ගේ රට රැගෙන යාමේ භාර දුර කාර්යය තය නිහඬව සිද්ධ කළා. ඒ වෙනුවෙනුත් ඇගීම් ක්ෂේත්‍රය තුළ සහ රට තුළ ඇයට හිමි වෙනවා. නිෂ්පාදිකාවක් හැටියට ඇගේ භූමිකාවටත් යම්කිසි සාධාරණයක් ඉෂ්ට කරන්නට ඇයට අවස්ථාව ලැබුණා. දැන් ආපසු හැරිලා අද මේ අපි කතා කරන අනුජා වීරසිංහ නම් මහ පුළුල්ල මේ සමාජය සහ ජීවිතයේ යථාර්ථව දකින ඇය අපේක්ෂා කරන කාරණයක් තියෙනවා. අනුජ මහත්මිය, නිවෙන්න අපි හැමෝම කැමති. හැබැයි ඒ නිවෙන්න පුළුවන් මාර්ගයට අවතීර්ණ වෙන එක ඉතාම දුෂ්කර වෑයමක්. ඒ දුෂ්කර වෑයම ඇතුලේ අපි බලාපොරොත්තු වෙන තැන ඔබතුමී ඉන්නවා කියලා සතුට වෙනවා. තව දුරටත් අපේක්ෂාවක් තියෙනවා නම් රට වෙනුවෙන් යමක් කරන්න. ඒක කරගෙනම මේ භවයේදීම ඔබේ අපේක්ෂාව සාක්ෂාත් කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මොකද මට ඔබ වෙනුවෙන් පරාර්ථය පිණිස කළ හැකි ඒකම ප්‍රාර්ථන ඒකමර නිසා තවදුරටත් ඒ අභිලාෂය සාක්ෂාත් වේවා කියලා ආශිර්වාද කරන මුළු හදවතින්ම බොහොම ස්තුතියි. අද අපි වැඩසටහනට ආරාධනා කරපුවාම ප්‍රතික්ෂේප නොකර අපේ වැඩසටහනට වෙලා මේ කාරණා ගැන කතා කරන සමාජයට අර්ථාන්විත දෙයක් දෙන්නට ඔබතුමියගේ පෙළඹවීම අපි ගරුකොට සැලකනවා. බොහොම ස්තුතියි මේ සියලුම කාරණා වෙනුවෙන්. එසේනම් අපි අප වැඩසටහනේ සමාප්ති සටහන තියන්නටයි සූදානම් වන්නේ. විශේෂයෙන් මතක් කරන්නට ඕනේ අද වැඩසටහන විචිත්‍රවත් කරන්නට ගායක ගායිකාවන් ශිල්පී ශිල්පිනියන් කීප පොලක් අපිත් එක්ක එකතු වුණා. ඒ හැම කෙනෙකුටම අපේ කෘතවේදීත්වය පළ කරන. ඒ වගේම මනෝජ් පීරිස් අපේ විශාරදතුමා ප්‍රමුඛවාදී බෘන්දයටත් ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහනේ රසභාවයන් තවදුරටත් ඉදිරියට අරගෙන යන්නට අපිට ලබා දුන්නා වූ දායකත්වයට. අනික අතින් වැඩසටහන සාර්ථක කරන්නට නන් නයරින් අපිට සහයෝගය දක්වපු තොරතුරු සම්පාදනය කළ දුණු හැම කෙනෙකුටමත් කෘතවේදීත්වය පළ කරමින් අද සමාප්ති සටහන තබන්නටයි සූදානම් වන්නේ. එළඹෙන සීපත් පුකුර වැඩසටහනිනුත් මෙවැනි අර්ථාන්විත හෝරා දිත්වයක් ගත කරන්නට ඔබට ආරාධනා කරමින් සමාප්ති සටහන අද කාගේ ආදරයට පත් වුණු අරලියමල් චිත්‍රපටයේ තවත් සොඳුරුතම ගීතයකින් සුබ රාත්‍රියක්. குமரி ரத்தரன் குமாரி
मल कतावे कुमारी रत्तरन कुमारी मावगी तो जमल कतावे कुमारी रत्तरन सुबवासना इत्तमल कथा